gue baru tuh. Saya tahu apa kata awe, ini pasti hati yang gak sama kayak surat. Tahu gak? Tadi. Kon cik cik dah eno ni lama eno dah tu sa eno ni right ai teh hen nanti unut kot katen mungkin me me I think tak sih ni ke dosa right mang itu no dengen eno
දැන් ඇහෙනවද? චෙක් 1 චෙක්. දැන් ඇහෙනවද? චෙක් වන් චෙක්. යන්තම් ඇහෙන්නේ. චෙක් වන්. ආයි ඇහුණු නැති වුණොත් කෝල් එකක් දෙන්න. හරි, අනිවාර්යෙන් කෝල් එකක් දෙන්න. ඇහෙනවද? කරන්නේ දැන් ඇහෙනව නේද ළමයි? හරි, දෙන්නම අපි බලමු මොනවා රැවුලක් තිබුණොත්. ඈ, සමහර මේ සිග්නල් වල ඩ්‍රොප් එකක් වෙනවා ඇති මාක් හරි. හරි හරි, දැන් ආගන්න ළමයි. දැන් මං කිය කී හිටියේ දැන් උගන්නන එක කැඩෙනව කරන් දෙයක් නැහැ. මේ අද මාක් හරි අවුලක් වෙලා තියෙනවා. හරි, වෙන්දට මේම ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ නේ. හරි ආගන්න. දැන් වාතය දැන් කතා නවත්තන්න. 100%ක් මේ ඈ අවධානය දෙන්න ඕනේ. වෙන වැඩ කරලා බෑනේ. පක් තියෙන පෑය දෙකේ ඔලුවට මේව ඔබාගෙන යන්න ඕනේ. හරි, මේ දැන් බලන්න අතුරු මූණතට. අතුරු මූණත කියන්නේ මොකක්ද කියන්නේ දැන් එනවා? මාධ්‍ය දෙක වෙන් වෙන සීමාව. ඒක තමයි මොකක්ද? අතුරු මූණත. දැන් මම ලේසර් කිරණේ ඇල්ලුවේ ඒ අතුරු මූණතට ඇලේටද ලම්බකව? ලම්බකව මේ ලම්බකව මෙහෙම ඇල්ලුවාම කිරණය නැවුනද කෙලින්ම ගියා? කෙලින්ම ගියා. හැබැයි පුතා ලම්බකව නැතුව, ලම්බකව නැතුව වෙන කෝණකින් ඇල්ලුවා. ලම්බකව කියන්නේ අංශක 90න්නේ. අංශක 90ෙන් නැතුව වෙන කෝණකින් අල්ලනවා ලේසර් ටෝච් එක. මෙහෙම වෙන කෝණකින් මෙහෙම ටෝච් එක ඇල්ලුවාම අහගන්න. වෙන කෝණකින් මෙහෙම ටෝච් එක ඇල්ලුවාම කෙලින් නැවේ. කෙලින්ම ගියාද නැමුණත් මේ නැමුලා මේ කොතනදද නැමෙන්න පටන් ගන්න? දැන් දන්නව නම අතුරු මුහුණ දෙදි නැමෙන්න පටන් ගන්නවා. මෙන්න මේ නැවෙන එකට තමයි අපි කියන්නේ මොකද්ද? වර්තනය. මොකටද වර්තනය කියන්නේ? නම් නැවෙන එක. ඒවට විභාගයේ වර්තනය මොකද්ද කියලා ඕම නැවෙන එක කියලා ලිව්වොත් අපු දෙන්නේ නැහැ. මොකද්ද කියන්න ඕන? එක් පාරදුෂ්‍ය මාධ්‍යයක සිට මේ හරියට තියෙන පාරදුෂ්‍ය මාධ්‍ය මොකද්ද? වාතය. එක් පාරදුෂ්‍ය මාධ්‍යයක සිට තවත් පාරදුෂ්‍ය මාධ්‍යයකට මොකද්ද අනිත් පාරදුෂ්‍ය මාධ්‍ය? මෙතන ජලය. දැන් කියන්න බලන්න, එක් දෘෂ්‍ය මාධ්‍යයක සිට තවත් පාරදුෂ්‍ය මාධ්‍යයකට ආලෝක කිරණයක් ගමන් කරනකොට ළමයි සිදුවන මේ දිශාව වෙනස් වීම, නැත්තම් කෙටියෙන්ම කියනවා නම් සිදුවන නැමීම, ආලෝක කිරණේ සිදුවන නැමීමට අපි කියන්නේ මොකද? ආලෝකයේ වර්තනය. පැහැදිලිව වුණාට. හැබැයි පුතේ අතුරු මූණතට ලම්බකව වැටුනොත් නම් නැමෙන්නේ නැහැ. පැහැදිලිව ගන්න කියන කාරණේ අතුරු මූණතට ලම්බකව පතිත වන ආලෝක කිරණ වර්තනයකට ලක් වෙන්නේ නැහැ. වර්තනය කියපු ගමන් ඔයාගේ ඔළුවට වැටෙන්න ඕනේ ආලෝක කිරණේ යන මාර්ගය මොකද කරන්නේ? වෙනස් කරනවා, නැමෙනවා. පැහැදිලිව ඔබට කියන කාරණේ ඕක තමයි ආලෝක වර්තනය. ආලෝක වර්තනයේ සංසිද්ධි අපි හැමින් ඉස්සරහට කතා කරමු. දැන් එහෙනම් අපි ලියමු ආලෝක වර්තනය කියන්නේ මොකක්ද කියලා. හරි, රයිට් ගන්න ලියන්න. 20 වෙනි ප්‍රශ්නය. 20. එක් පාරදුෂ්‍ය මාධ්‍යයක සිට, එක් පාරදුෂ්‍ය මාධ්‍යයක සිට එක් පාරදුෂ්‍ය මාධ්‍යයක සිට තවත් පාරදුෂ්‍ය මාධ්‍යයකට, තවත් පාරදුෂ්‍ය මාධ්‍යයකට එක් පාරදුෂ්‍ය මාධ්‍යයක සිට තවත් පාරදුෂ්‍ය මාධ්‍යයකට ආලෝක කිරණයක් ගමන් කිරීමේදී දිශාව වෙනස් කිරීම, නැත්නම් දිශාව වෙනස් කරමින් ගමන් කිරීම අපි හඳුන්වනවා ආලෝක වර්තනය.
විනාඩි දෙක තුනක් වෙනවා මට පාඩම් කරලා ඕනේ ආලෝක වර්තනය කියන්නේ මොකක්ද කියලා හැමෝගෙම ගන්නෑ හැමෝගෙම ගන්නෑ පිරිමි ළමයි 3 දෙනයි ගෑණු ළමයි 3 දෙනෙකුගේ ගන්න ආලෝක වර්තනය කියන්නේ මොකක්ද කියලා කටපාඩම් කරන්න එක් පාරදෘශ්‍ය මාත්‍රයක ඉඳලා තවත් පාරදෘශ්‍ය මාත්‍රයකට ආලෝක කිරණයක් යනකොට ඔයාට ඕන කෙටියෙන් කියන්න පුළුවන් සිදුවන නැමීම් එහෙම කිව්වත් ඇති ආලෝක කිරණේ නැමෙනවා එච්චරයි කතාව එක මාත්‍රයකින් තවත් මාත්‍රයකට යනකොට ආලෝක කිරණේ නැඹුණොත් අන්න වර්තනය කියලායි කියන්නේ. නැමෙන්නේ නැතුව යනවා නම් ඒතර වර්තනයක් නැහැ. ඉතාම සරලයි. ඔළුවට අරන් පාඩම් කරන්න. මේකේ තියෙන වචන කිරව් වගේ පාඩම් කරලා වැඩක් නැහැ. තේරුම් ගන්න එක පාරදුෂ්‍ය මාත්‍රයකින් තවත් පාරදෘශ්‍ය මාත්‍රයකට යනකොට මොකද වෙන්නේ කියලා. ඒ පාඩම් කළා යාළුවත් එක්ක චෙක් කරගන්න එච්චරයි වැඩි. හරිද? පාඩම් කරලා යාළුවත් එක චෙක් කරගන්න. විනාඩි දෙක තුනයි දෙන්නේ. ආලෝකයේ වර්තනය. ඔය ඔතනම මේ කවුද? ලුතාර ඔක හරි. ජනෙල් අරගෙන ලුතාර ඔතන ජනෙල් ඔකත් හරි. ආදී තමයි වැඩි වුණා අනේ. ආ දැන් ගන්න. කොටියුට් එක. හරි ඇතිද කාලේ එක් පාරදුෂ්‍ය මාත්‍රයක ඉඳලා තවත් පාරදුෂ්‍ය මාත්‍රයකට ආලෝක කිරණයක් යනකොට ඒකේ ගමන් දිශාව වෙනස් වෙනවා නම් ඒකට කියන්නේ මොකක්ද ආලෝක පරාවර්තනයේද වර්තනය වර්තනය පරා නෑ දැන් පරා ගිය සතිය ගැට හරි රයිට් දැන් ගමු එනං ඈ මම මේක අයින් කරනවා රයිට් එනක්ෂි අත උස්සන අපි එනක්ෂි දෙමු බල යන බා එක් පාරදෘශ්‍ය මාධ්‍යයක සිට තවත් පාරදෘශ්‍ය මාධ්‍යයකට ආලෝකයේ ගමන් කිරීමේදී දිශාව වෙනස් පොඩ්ඩක් කරමින් කියමුද ගමන් ඇහෙන්නේ නැහැ කියන කිරීමේදී එක චුට්ටක් නะ ඕමින් නะ ලයින් එකේ කියන එක ඇහෙන්නේ නැහැ රයිට් Thank you. Thank you. ඇහෙනවද සර්? Oh, then again. එක් පාරදුෂ්‍ය මාධ්‍යයක සිට තවත් පාරදුෂ්‍ය මාධ්‍යයකට ආලෝකයේ ගමන් කිරීමේදී දිශාව වෙනස් කරමින් ගමන් කිරීම ආලෝක වර්තනයේ. ආලෝක වර්තන හරි. තුසන් ඉන්නේ දැන් දෙනවා. පිරිමි ළමයි 3යි, ගෑල් ළමයි 3යි. අපි දෙමු සෙනු. හරි. දැන් මට ගිය සතියේ ලකුණු කිව්ව නැති අය ඉන්නවද මේ සතියේ ලකුණු හම්බ වෙච්චයි. 90යි. 88යි. 80යි. තව 97යි. 4යි. තව එතරයි. ගෑල් ළමයි ගිය සතියේ කිව්වද හැමෝම ලකුණු? කිව්වා. හරි. හොඳයි. තව එකිනෙකට දෙමු. ගුඩ් නියමයි තිසන් ඌ
එක් පාරදුෂ මාධ්‍යයක සිට තවත් පාරදුෂ මාධ්‍යයකට ආලෝක කිරණ යනකොට ආලෝක වර්තනය රයිට් මේ තුන් දෙනා ඉවරයි. මේකේ දෙමු අතුතර කියන්නේ වෙනත් දිශාවකට ගමන් කිරීම නැත්තම් නැමීම. ඊළඟට සස්මිනි පුළුවන්ද? අනේ මට බෑ. දාම බෑ බෑ. මොකද වෙන්නේ? තාම නෑ පාඩන්න. ඒක නිදි පාඩම් කරන්න එපා. ඊළඟට ඔයා. අමෙ පාරදුෂ මාත්‍යයක ඉඳලා තවත් පාරදුෂ මාත්‍යයකට ආලෝකය යනකොට මොකක් වෙනවද? දිශාව වෙනස් වීම පැත්ත වෙනස් වෙනවා. හරි හරි එහෙනම් වැඩේ හරියට සෙනුදි කියන බලන්න. ලකුණු කියන්න 88 සර්. ලකුණු 88. තව ඉන්නවද ඔන්ලයින් ලකුණු අපේච්ච? ඒ සතිය අපේච්ච නැති ළමයි ඉන්නවද? හරි හොඳයි. එහෙනම් යන් වැඩේට ආගන්න. තැන්ක්ස්. මේ ගන්න ක්‍රියාකාරකම තුන මං කියලා ඉවරයි. මේක තමයි ක්‍රියාකාරකම තුන. මේ තියෙන ක්‍රියාකාරකම තුන. මේකෙන් ප්‍රශ්න ටිකක් අහනවා. ආලෝක කිරණ ගමන් කළ පාරදුෂ මාධ්‍ය දෙක. මේ ක්‍රියාකාරකමේ ආලෝක කිරණ ගමන් කරපු මාධ්‍ය දෙක මොනවද? වාතයයි ජලයයි ලියන්න. වාතයයි ජලයයි. ඊළඟට අහනවා ආලෝක කිරණයේ නැමීම සිදුවේ ඇත්තේ කුමන ස්ථානයේදීද? කොතනදද ඕක නැවෙන්න පටන් ගන්නෙ? අතුරු අතුරු මූනත. අතුරු මූනත. අතුරු මූනතේදී නැමෙන්න පටන් ගන්න. අතුරු මූනතේදී. අතුරු මූනතේදී. ඊළඟට ජලයට සබන් මිශ්‍ර කිරීමට හේතු. ඇයි ජලයට සබන් මිශ්‍ර කරන්නේ? වඩාත් හොඳයි ඩෙටෝල් ටිකක් දැම්මොත්. මොනවාද? ලේසර් කිරණේ යන ගමන් මාර්ගය දැක ගැනීම සඳහා. ලේසර් කිරණයේ ගමන් මාර්ගය නිරීක්ෂණය කිරීමට. ලේසර් කිරණයේ ගමන් මාර්ගය නිරීක්ෂණය කිරීමට. ලේසර් කිරණයේ ගමන් මාර්ගය නිරීක්ෂණය කිරීමට. ඊළඟට අහනවා ජල පෘෂ්ඨයට ලම්බකව ආලෝකය එල්ල කළ විට කුමක් සිදුවේද? ලම්බකව එව්වොත් නම් අපි අපේ දැන් වචනේ අපි විද්‍යාවෙන් කිව්වොත් මොකද්ද? වර්තනයක් සිදු නොවේ. වර්තනයක් වෙන්නේ නැහැ. නැමෙන්නේ නැහැ. වර්තනයක් සිදු නොවේ. වර්තනයක් වෙන්නේ නැහැ. වර්තනයක් සිදු නොවේ. දැන් අපි බලමු මේ ආලෝක වර්තනයේ කිරණ නම් කරමු. අපි කිරණ නම් කරමු. ආගන්න ළමයි මේ ලේසර් පන්දමෙන් එවන කිරණයට මොකද්ද කියන්නේ? දැන් අපි පරාවර්තනයේදීත් අපි එවන කිරණයට මොකද්ද කියන්නේ? පතන කිරණ. ලියන්න එපා, නම් කරන්න එපා. මේකට කියන්නේ මොකද්ද? පතන කිරණ. පතන කිරණය කියන්න මුකුත් කරන්න එපා. ඒක වදින තැනට කියන්නේ. මේ වදින තැනට කියන්නේ මතකද? පතන ලක්ෂය. පතන ලක්ෂය. ඊට පස්සේ ඔය වදින තැනට අපිට පුළුවන් අතුරු මූණතට ලම්බකව මෙහෙම රේඛාවක් අඳින. මොකක්ද? අභිලම්භය. අපි ගිය සතියේ කතා කරා මේකට කියන්නේ මොකක්ද? අභිලම්භය. දැන් ගිය සතියේ මම විශේෂ දෙයක් ඕගොල්ලන්ට කිව්වා. මතකද? හැමතිස්සෙම කෝණ ගන්න කොතන ඉඳලා? අභිලම්භය ඉඳලා කියලා කිව්වනේ. හරි. එහෙනම් මට කියන්න අභිලම්භයයි. ආ නෑ, මේක කියලා නම් කරේ නෑනේ. දැන් මේකට මොකක්ද කියන්නේ? පරාවර්තන කිරණයද වර්තන කිරණයද? මේකට කියන්නේ වර්තන කිරණය. මේක නැමුණනේ, නැමිච් එකට කියන්නේ වර්තන කිරණය. වර්තන කිරණය. ඊළඟට මට කියන්න පතන කිරණයයි අභිලම්භය අතර කෝණේ මොන කෝණේද? පතන කෝණේ. පතන කෝණේක සංකේතයත් අයිම තමයි. මේ කෝණේට කියන නම ඕගොල්ලොම කියන්න. වර්තන කෝණේ. ඒකේ සංකේතයත් ආ ආර්ම තමයි.
මතකද පරාවර්තන කෝණයේ සංකේතය? ඊස තීකිල් දුර පරාවර්තන කෝණයේ සංකේතයත් R. වේග සංකේතයත් R. දැන් ඔයගොල්ලෝ කල්පනා කරන්න ඕනේ දෙකට එකක් තියලා හරිනවද? මොකක් තමයි තියලා තියෙන්නේ? මොකද පරාවර්තනයට කියන්නේ ඉංග්‍රීසියෙන් රිෆ්ලෙක්ෂන්. වර්තනයට කියන්නේ රිෆ්ලැක්ෂන්. දෙකම R වලින් පටන් ගන්නවා. ඒක නිසා අරය රිෆ්ලෙක්ෂන්, මේක රිෆ්ලැක්ෂන්. එතකොට වචන දෙක R වලින් පටන් ගන්න නිසා මේකට R තමයි තියලා තියෙන්නේ. රිෆ්‍රැක්ෂන්. හරි. ඕකයි කතාව. දැන් ඉතින් අපි මේක අඳින්නයි තියෙන්නේ අපිට. ඊට පස්සේ අපෙන් අහන ප්‍රශ්න වලට දෙන්න පුළුවන් උත්තරේ ගන්නකො ඉස්සෙල්ලා ආලෝක වර්තනයේදී මේ තියෙන්නේ අදාළ කතාන්තරේ. මේ බලන්න, උතර බලන්න. මේක පොඩ්ඩක් අපි මගමු. පතන කිරණය, අතුරු මූණත, පතන කෝණය, පතන ලක්ෂය, ඊට පස්සේ වර්තන කෝණය. දැන් මම ඔය කියපු ටික වර්තන කිරණය. ඔය ටික අඳින්න මම අතුරු මූණත ඔයගලන්ට දීලා තියෙනවා පොතේ කියුට් එකේ. දැන් ඔය ටික අඳින්න ඉස්සෙල් ඊට පස්සේ නම් දියෙ අතුරු මූණත මන් දීලා තියෙනවා. ඔයා ඔන්නම් මේ මාත්‍ය දෙකක් දීලා තියෙනවා, වාතය ජලය. ඔන්න රූපේ අඩි රූල් ඕනේද? කො අඩි රූල් නැති අය ඉන්නවද? අඩි රූල් නැති අය අපි ගිය සතියේ අඩි රූල් දුන්න ළමයිට. නැති අය ඉන්නව නම් කියන්න. තියෙනවා. ආ. තව කාටවත් නැත්තේ? මේක ඇත්ත. නොතියාදී සරල රේඛිව යන්න එපැයි. මේ තියෙන රූපය අතුරු මූණ තමන් දීලා තියෙනවා. ඔයා අඳින්න තියෙන්නේ පතන කිරණය. තව දෙයක් චුට්ටක් අහගන්න නැත්නම් මේක ඔගොල්ලෝ වරද්දනවා. ඉන්න ඉන්න මේ මුකුත් කරන්න නැතුව මේ බලාගන්න. මුකුත්ම කරන්න එපා. මොකද වැරද්ද වරද්දනවා ඒකයි. මේ හරිද? ඔයා අඳිත්ති සමහර ළමයිට ඒ ළමයි අඳින ඕන ඕන විදිහට අඳින්න බෑ. මෙන්න මෙතන තියෙන ඕනේද කෝණයක්. ඒ කෝණයට වඩා මේ කෝණය කුඩා වෙන්න ඕනේ. දැන් ඔයගලට පේනවනේ මෙහෙම ඇවිල්ලා මට කියන ආලෝක කිරණේ නැමිලා තියෙන්නේ එළියටද ඇතුළට? ඇතුළට නැමිලා අඳින්න ඕනේ. හරිද? දැන් ඔයගොල්ලෝ ආයිස ඇයි ඇතුළට නැමෙන්නේ? එළියට නැමෙන අවස්ථාවක් තියෙනවා. ඇතුළට නැමෙන අවස්ථාවක් තියෙනවා. හැබැයි ඒව ඔයගොල්ලන්ට උගන්වන්නේ 11 අවස්ථරේ. ඇයි ඇතුළට නැමෙන්නේ? ඇයි එළියට නැමෙන්නේ? හේතුවක් තියෙනවා. 11 දී උගන්වන්න. දැනට මේක ඇතුළට නවලන්න. ඔගේ තියෙනවා මේ ගහන ක්‍රම, සුද්ධ ක්‍රම ආදී වශයෙන් මාතෘකා. ඉතර හැමෙට නැහැ. හැබැයි මේක අනිවාර්යයෙන් මේ තීර විදියට මඳින්න ඈ. එළියට කවලේම මඳින්න ඈ. ඇතුළට නැබිලා මඳින්න.
ගලන්දි. ඇඳලා ඔයාට පුළුවන් නම් 21 22 23 24 ප්‍රශ්න වලට උත්තර ලියන්න පුළුවන් දැන්. 21 22 23 24 ප්‍රශ්න වලට උත්තර ලියන්න අදපුවයි. තනින් ලියතෑයි. රූපය ඇන්දනම් තනියෙන් ලියත හැකි. වාතය දෙක නම් කරන්න ඕනේ වාතයේ ජලය කියලා. උඩ තියෙන වාතය යට තියෙන ජලය. මෙන්න මේකට කියන්නේ අපි අභිලම්බය කියලා. අභිලම්බය. හරි. දැන් ඇති දීපු කාලය මං හිතන්නේ ඔය ඔයිට වඩා කාලය දෙන්න බෑ. ගන්න 21කට උත්තරේ කියන්නේ මොකක්ද අහන්නේ? ආලෝක වර්තනයේදී අතුරු මූණත වෙත පැමිණෙන කිරණේ මොකක්ද? පතන කිරණ. වර්තනය වීමෙන් පසු ගමන් කරන කිරණේ වර්තන කිරණ. පතන කිරණේ අතුරු මූණත සමග ලක්ෂය මොකක්ද? පතන ලක්ෂය. ඒකට අඳින අභිලම්බය අභිලම්බ රේඛාවට කියන්නේ අභිලම්බය කියලාමයි. ඊට පස්සේ කෝණ දෙක උතන තියෙනවා. දැන් එහා පැත්ත පෙන්නලා ආලෝකය කිසියම් මාධ්‍ය තුලින් ගමන් කරන ඊට ආවේනික වේගයකින් විවිධ මාධ්‍ය සඳහා ආලෝකයේ වේගයකින් වෙනස් වෙ කියලා කියනවා. මේ බලන්න මෙන්න බලන්න රයිට් උඩට අහගත්ත ළමයි ආලෝකයේ ගමන් කරන වේගය මාධ්‍යෙන් මාධ්‍යයට වෙනස්. දැන් ඔගොල්ලෝ පොඩි පාඩියෝ ඉගෙන ගත්ත මට කියන ශබ්දයේ ගමන් කරන වේගය මාධ්‍යෙන් මාධ්‍යයට වෙනස් වෙනවද එකම අටේ ඉගෙන ගත්ත අට ශබ්දයේ යන වේගය වාතයේදී යන වේගයේද ජලයේදී යන වේගයේද යකඩ හරහා යන වේගයේද කොයි කොයි අවස්ථාවේද වේගය වැඩි? යකඩ හරහා මතකයිනේ අටේ අර දොණිය අටේ හතේනේ දොණිය කියලා පාඩමක් තිබුණේ. ඒකෙදි වාතය හරහා යන වේගයට වඩා ජලය හරහා ශබ්ද යන වේගය වැඩි. ජලයට වඩා යකඩ හරහා යන වේගය ඊටත් වඩා වැඩි. එහෙනම් මතක තියාගන්න ආලෝකයත් ඒ වගේ තමයි. ආලෝකය යකඩ හරහා යන්නේ නමුත් ආලෝකය යන මාර්ගෙත් මේ තියෙන තුලින් යනවා තුලින් යනවා. රික්තයක් කියවත් වාතය තුලදී රික්තයක් හෝ වාතයක් තුලදී යනවා. මොකු රික්තයක් කියන්නේ මොකක්ද? රික්තකේ නෙවෙයි රික්තයක් කිසිවක් නැති අවකාශයක් එක වායු බිත්තුවක්වත් නැති මුකුත් නැති හිස් අවකාශයකට මොකක්ද කියන්නේ? රික්තයක්. උතන බලන්න ආලෝක යන වේගය වෙනස් වෙනවා ළමයි. මේ බලන්න හැබැයි පොඩි වේගයක් නෙවෙයි මේ ආලෝක යන වේගය කොහොමද මේ? 3 වැඩි කිරීම 10 8. ඒ කියන්නේ 3යි බිත්තු 8යි 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි මීටර්. තප්පරයට යනවා මෙන්න මෙච්චර ප්‍රමාණයක් මීටර් වල. කිලෝමීටර් වලින් ගත්තොත් ලක්ෂ 3ක් ආලෝකයේ මේ මෙන්න මේම මේ තප්පරේ මේ තු හරියට තප්පර මෙහෙම කරනකොට කිලෝමීටර් කොච්චරද? කිලෝමීටර් ලක්ෂ 3ක් ගන්න කි. කිලෝමීටර් ලක්ෂ 3ක් සාමාන්‍ය සූර්යයාගේ ඉඳලා ආලෝක කිරණ පෘථිවියට එන්න විනාඩි 8යි ගාණක් ගත වෙනවා. සූර්යයාගේ ඉඳලා ආලෝක කිරණ පෘථිවියට එන කොච්චර වෙලා යනවද? විනාඩි 8යි ගාණක් යනවා. හරිද? ඒ තප්පරයට කිලෝමීටර් ලක්ෂ 3 ගාණයි. පැහැදිලි? විනාඩි 8ක් විතර කොච්චර ගාන 8ට වැඩි හෝ පරි 8යි ගාණක් යනවා. දැන් හැබැයි ඔයාලට මෙතන යම් කිරි දෙයක් අහගන්න දඟලන්න බෑ. දඟල දෙයක් ඉගෙන ගන්න බෑ. යම් දැන් මෙතන මේ මේ මෙතන ඔයගලට යම් කිසි දෙයක් වුණා කියලා දෙන හොඳට අහගන්න. මට කියන්න මේ තුන් දෙනාගේ ඝනකම වැඩිම මේ තුන් දෙනාගෙන් A'ද B'ද C'ද? මට කියන්න මේ අගේට වඩා මේ අගේ අඩුද වැඩිද? අඩුයි. මේ අගේට වඩා මේ අගේ
එහෙනම් යම්කිසි ආගන් යම්කිසි පාරදුෂ්‍ය මාධ්‍යයක ඝනකම වැඩි වෙන්න ආලෝක යන වේගය අඩු වෙනවා. ඝනකම අඩු වෙන්න ආලෝක යන වේගය වැඩි වෙනවා. වැඩිම වේගෙන් ආලෝක යන්නේ මුකුත්ම නැති මාධ්‍යයක් තුළින්. කිසිවක් නැති වායු අංශුවක්වත් නැති රික්තයක් තුළින් තමයි ආලෝකය වැඩිම වේගෙන් යන්නේ. ඒකේ අගය කීයද? 3 වැඩි කිරීම 10 8යි. ඝනකම වැඩි වෙන්න දැන් ලෝකයේ හයියම ද්‍රව්‍ය. ඔයගොල්ලෝ ඉගෙන ගත්ත 9 වසරේ. අනේ ඔයගොල්ලෝ 9 9 මේ වාරේ ඔයගොල්ලෝ ඉගෙන ගන්න අන්තිම පාඩමේදී ලෝකයේ හයියම ද්‍රව්‍ය. මේ පොළව හාරලා ගත්තම මේ පොළොවේ පෘථිවියේ පොළව තුල තියෙන හයියම ද්‍රව්‍ය. මේ පෘථිවියේ ස්වභාවිකව හම්බ වෙන නැත්නම් ඊට වඩා හයියව හදලා තියෙනවා. ස්වභාවිකව පෘථිවිය හැරුවොත් මේ පොළොව තලයේ හැරුවොත් ඔයාලට හම්බ වෙන හයියම ද්‍රව්‍ය කවුද? තියමන්. තියමන්ති හරහා ආලෝකය යනවද නැත්ද? යනවා යනවා. ආලෝකය යනවා. හරිද? එහෙනම් මට කියන්න තියමන්ති වල තමයි ආලෝකය යන වේගය වැඩිමද අඩුමද? ආ? අඩුම. මොකද ඒක ඊටාම හයිය ද්‍රව්‍යයක්. කියන්නේ හයිය බව වැඩි වෙන්න ආලෝකය යන වේගය අඩු වෙනවා. හයිය බව අඩු වෙන්න ආලෝකය යන වේගය වැඩි වෙනවා. මේක මම අමතරවයි ඔයගලන්ට කියලා දෙන්නේ. මොකද ඊළඟ වසරවල වලදී ඔයගලන්ට ඕන වෙනවා. දැන් අද ආවා අපේ ක්ලාස් එකේ ඉන්න NI එකේ ජාතික අධ්‍යාපන ආයතනයේ පොත්ය ප්‍රාසංගික අච්චු පොත්ේම හදන්න දායක වන මැඩම් කෙනෙක්. ඒ දුවත් මගේ ක්ලාස් එකට එන නිසා අද ආවා ටියුටර් අරගෙන යන්න මම නිකන් ඇහුවා. මොකද වෙන්නේ දැන් දැන් මේ අවුරුද්දේ අලුත් සිලබස් එකක් නෝ කියලා තිබුණනේ ආවි නෑ. දැන් ලබන අවුරුද්දේ තෙන්න ඇති පාඩම් තමයි. ඒක තව තව පහු වෙන කතාවක් තියෙන. ඒ කියන්නේ පර්ණ සිලබස් එකම තමයි ලබන අවුරුද්දේ යන පාඩම් තියෙන. එතකොට මේවා අනිවාර්යයෙන්ම ඕන වෙනවා. හරිද? අලුත් සිලබස් එක આવත් අපි දන්නේ නෑ මොන මොන විදිහට තියෙන්නේ කියලා තාම. නමුත් පර්ණ සිලබස් එකම ලබන අවුරුද්දේ යන කතාවතර 2025 වෙනකොට දැන් ඔන්න කියනවලු අපි අලුත් සිලබස් එක කරමු. ඒත් ෂුවර්. හරි? ඕකයි වැඩේ. ඒ කියන්නේ පර්ණ පොට්ටිකම තමයි ආයෙ දිගටම යන්නේ. හරි? හරි. දැන් එනම් වැඩේ පැහැදිලිනේ නේද? හරි. මට කියන්න ඔන්න විද්‍යාඥයෝ කියන ළමයි මෙහෙම දෙයක්. මොකක්ද? මෙයා ගන්න. විද්‍යාඥයෝ කියනවා මේ ආලෝක කිරණ මෙහෙම ඇවිල්ලා නැමෙන්නේ මොකක් නිසාද? එක මාධ්‍යයකින් තවත් මාධ්‍යයකට යනකොට ආලෝක යන වේගය මොකද වෙන්නේ? සමාන වෙනවද වෙනස් වෙනවද? දැන් වාතය හරහා යන වේගෙන්ද ජලය හරහා යන්නේ? නෑ. අන්න ඒකලු හේතුව මේක නැමෙන්න. ඒක විස්තරාත්මකව ඔයගලන්ට සාකච්ඡාවක් නෑ. නමුත් මතක තියාගන්න නැමෙන්නේ ඇයි? හා කියන්න. එක මාධ්‍යකින් තවත් මාධ්‍යයට යනකොට නැමෙන්නේ ඇයි? හේතුව එක මාධ්‍යකින් තවත් මාධ්‍යයට යනකොට යන වේගය වෙනස්. ඒ යනවලු නැමෙන්නේ, right? ඊළඟට ඔන්න අපිට තවත් පොඩි ක්‍රියාකාරකමක් ගැන සාකච්ඡා කරන්න තියෙන මේකම පස්සේ ගන්න. මේ මෙන්න මෙහෙම රෙජිෆෝම් තහඩුවක් අරගෙන රෙජිෆෝම් තහඩුව උඩ අපි තියනවා මොකද්ද? සුදු පාට කඩදාසියක්. සුදු පාට කඩදාසිය උඩ තියනවා වීදුරු කුට්ටියක්. විද්‍යාගාරයේ තියනවා වීදුරු කුට්ටි ගන්න. ග්ලාස් ස්ලැබ්ස් කියලා අපි කියනවා. ස්ලැබ් එකක් ග්ලාස් වලින් හදපු ස්ලැබ් එකක්. වීදුරු කුට්ටියක් තියෙනවා. හොඳ බලන්න. දැන් මම මොකද කරන්නේ? මම පරීක්ෂණය කරන විදිය කියන්නම්. මෙතන කරලා පෙන්නන්න යන්නේ නැහැ. හරි? මෙහෙම වීදුරු කුට්ටියක් තියලා දැන් මේ මේවා මුකුත් ගැන හිතන්න එපා. දැන් මොකද තියෙන්නේ? රෙජිෆෝම් සුදු පාට කඩදාසිය, ඒගොඩ මොකද? වීදුරු කුට්ටිය. එච්චරයි. හරි? දැන් ඔයා වීදුරු කුට්ටිය තියෙන සීමාව මෙහෙම ලකුණු කරගන්න. වීදුරු කුට්ටිය වටේට පෑනකින් ඇඳ ගන්න මේ. එතකොට මේ සුදු මාව ඇදෙනවා. ඊට පස්සේ මේකට ආලෝක කිරණයක් එවනවා. ආලෝක කිරණයක් කියන්නේ කෙලිම ටෝච් එකක් අල්ලලා බෑ. පටු ආලෝක කදම්පයකනේ ආලෝක. පටු ආලෝකය ගමන් කරන මාධ්‍යයකටනේ ආලෝක කිරණයක් කියන්නේ. එතකොට පණාවක දැඩි ටික ඔක්කොම වහලා එක දැත්තකින් විතරක් ආලෝකය ලැබෙන සැලැස්සුවා. මේකට කියන්නේ ආලෝක කිරණයක්. දැන් ඒ ආලෝක කිරණ යන මාර්ගය අපිට පේනවා. මෙහෙම ඇවිල්ලා වැතිලා බලන ළමයි මේ හරිය තියෙන්නේ මොනවද? වාතය. මේ මොකද්ද? වීදුරු. වාතය ඉඳලා වීදුරු වලට එනකොට කෙලිම ගිනද නැමිලද? නැමිලා. වීදුරු වලින් ආයි වාතයට යනකොට ආයි මොකද වෙන්නේ? දැන් කෙලින් ගිහිල්ලාද? ආයි මොකද වෙන්නේ? නැමිලා. මේ එක පාරදුෂ්‍ය මාධ්‍යකින් තවත් පාරදුෂ්‍ය මාධ්‍යයකට යනකොට නැමෙනවා. එක පාරදුෂ්‍ය මාධ්‍යකින් තවත් පාරදුෂ්‍ය මාධ්‍යයකට යනකොට නැමෙනවා. දැන් ඔයා මොකද කරන්න ඕනේ? මෙන්න මේ ආලෝක කිරණය මෙතෙන්ට ඇතුල් වෙන තැනයි මේ ආලෝක කිරණය මෙතින් එළියට යන තැනයි ලකුණු කරගන්න. හරිද? ලකුණු කළා මේ ඔක්කොම ටික අයින් කරා. දැන් ඔයාට හම්බෙන්නේ මොන වගේ කඩදාසියක්ද කියනවා කියන්නේ? මොන වගේ කඩදාසියක්ද හම්බෙන්නේ? කඩදාසිය තියෙනවා. කඩදාසිය තියෙනවා මොකද්ද? වීදුරු කුට්ටිය තිබු සීමාව තියෙනවා ලකුණු වෙලා. ආලෝක කිරණේ වැදිච්ච තැන තියෙනවා. ආලෝක කිරණේ අයින් වෙච්ච තැන ලකුණු කළා තිරොච්චරයි. හරිද? එතකොට ඔයාට පුළුවන් මේක එන මාර්ගය ලකුණු කරගන්න ඕනේ. මේක යන මාර්ගය ලකුණු කරගන්න ඕනේ. හරි? එතකොට ආපු මාර්ගයේ
මේ පැත්තෙන් ආව කියන්නේ ආපු මාර්ගයේ තියෙනවා ගියපු මාර්ගයේ තියෙනවා ඊට පස්සේ මේ දෙක ලකුණු කරාම ඔයාට මේ ආලෝක කිරණේ ගියපු මාර්ගයේ සම්පූර්ණයෙන්ම ඇඳ ගන්න පුළුවන් හරි එහෙම ඇඳොත් මෙන්න මෙහෙමයි එන්නේ මේක විභාගෙදී එන්න පුළුවන් ලකුණු මේ තියෙන ඇත්තටම කරපේ මේ තියෙන ඇත්තටම කරපේ හරි දැන් මේක අපි මෙතන කර 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 කරනවා නම් ඇත්තම මේ වීඩියෝ මේක ඔන් කරලා තමයි කරන්න ඕනේ හැමෝටම පේන්නේ නැහනේ හරිද දැන් ක්ලාස් ලැප් එක ගන්න මං ගාව ඇති නමුත් මං ගාව නැහැ මේ ලෙස ටෝච් එක ලෙස ටෝච් එකක් ගන්න ඕනේ මේක ඇදලා තියෙන්නේ හරි කෙසේ වෙතත් මේක ආවොත් දැන් මෙන්න ආව ආලෝක කිරණයේ බලන ළමයි මෙතනදී කෙලිම ගියාද නැවුණද නැවුණා එළියට යනකොට කෙලිම ගියාද නැවුණද නැවුණා මේ දැන් මොකද කරන්නේ ඔයා මේක ලකුණු කරගත්තා මේ කුට්ටිය තියෙන තැන ලකුණු කරගත්තා මේකත් ලකුණු කරගත්තා දැන් මේ ටික අයින් කරාම මේක මෙතනදලා මෙතෙන්ට යා කළා මෙන්න මේ වගේ කින රූප සටහනක් තමයි ඔයාට ලැබෙන්නේ රයිට් දැන් ඒක අපි මෙන්න මෙහෙම යා කරනවා ඕම යා කරා ඊට පස්සේ මේක වැදිච්ච තැන මේක එළියට යන තැනට මෙන්න මෙහෙම යා කරා ඊට පස්සේ මේක එළියට යන මාර්ගයේ ඔන්නෝම යා කරා ඔය විදිහට යා කරා යා කරා මෙහෙම කින රූප සටහනක් ලැබෙනවා අඳින්න නම් එපා අඳින්න නම් එපා වරද්දන ඒකයි මම මේ වරද්දන නිසාම හැමින් අහගෙන ඉන්න කලබල වෙන්න එපා කලබල වුණයි කියලා මුකුත් කරන්න බෑ ඉක්මනින් ලිව්වයි කියලා මුකුත් කරන්න බෑ අහගෙන ඉඳලා ලියන්න ඕනේ මොකද මම දැන් ඔන්න කියව හරි පුතා අඳගන්න කියමු අනිවාර්යයෙන් මෙතන බහුතරය වරද්ද තාම මං කියලා ඉවර නෑ දැන් හොඳ ළමයි වගේ කියන්න නෝක මෙන්න මේකට කියන්නේ මොකද්ද හා කියන්න බලන්න මේක තමයි ආපු කිරණේ මේකට කියන්නේ මොකද්ද පතන කිරණේ හැමෝම දන්නවනේ පතනේ වල කිරණේ පතන කිරණ ඊට පස්සේ මේක මොකද්ද අපිලම් බය මේක මොකද්ද වීදුරු කුට්ටිය මේ කෝණය මොකද්ද පතන කෝණය දැන් හැමෝටම තේරෙන්න එපා සාමාන්‍ය දැනුම තියෙන ළමයට තේරෙන්න මේක මොන කිරණේද වර්තන කිරණේ එහෙනම් මේ කෝණය වර්තන කෝණේ වර්තන කෝණේ මෙන්න මේ කිරණයට විශේෂ නමක් කියනවා ළමයි මේකට අපි කියනවා නිර්ගත කිරණේ ගත නිර්ගත කිරණේ නිර්ගත කිරණේ ඔන්න ඕමයි මේක නම් කරන්නේ මේ එතකොට ඔයගලන්ට මේ මේ විදිහට මේක යා කරන්න වෙනවා තිත් ටික තියලා තියෙන ඔයගලන්ට යා කරලා මේකේ කොටස් ටික නම් කරන්න ඕන නම් කරන්න විශේෂයෙන් ඔයාලට අලුතෙන් ඉගෙන ගන්න තියෙන මෙන්න මේක මේ මේකට ඇතුළු වෙලා එළියට යන කිරණයට කියනවා නිර්ගත කිරණ ඒක තමයි අලුතෙන් ඉගෙන ගන්න තියෙන්නේ ඉන්න ඉතින් මම පොඩ්ඩක් සෝරි අද මේක තව දෙයක් දැන් ඕගලොන්ට මට අර ඕගල වරද්දන එක කියලා දෙන්න බැරුණානේ දැන් ඔන්න මම දැන් මේක අඳින්න හඳින්නපා මම ඕගලන්ට අඳින්න කිව්වොත් මම මේ දැන් කියලා දෙන්න හදන එක නොකිය ඕගලෝ අඳින්න විදිය වැරදි දරා ගන්න මෙන්න මේ කිරණය තියනව නේද මේ අපතන කිරණය තියනව නේද මේ පතන කිරණය යහගන්න අතනවත් අතන නැත්නම් වරදිනව ඈ මම වටයක් යනවා වරද්දලා තිබුණා අයින ටොක් කිල් වෙන්න මේ පතන කිරණයයි නිර්ගත කිරණය ළමයි එකිනෙකට සමාන්තරයි. ඒ කියන්නේ මම මෙහෙම රේඛාවක් ඇන්දොත් මේකට මේක මෙන්න මේ කිරණයයි පතන කිරණයයි නිර්ගත කිරණයයි එකිනෙකට මොකද කියන්නේ? සමාන්තරයි. පැහැදිලිද? සමාන්තර වන පරිදි අඳින්න ඕනේ ඕගොල්ලෝ. මේ මේක අඳින්න එපා. මේ මෙහෙම එක අඳින්න එපා. මම එකවට පෙන්නන්න ඕනේ. මේ මේකත් දැම්මේ. දැන් සමහර ළමයි අඳිනවා මේ ටික ඇන්ද උඩ ඕන පැත්තට මෙහෙට දාන්න. මෙහෙට නම. දැන් සමාන්තරද මේකයි මේකයි. සමාන්තරද මේකයි මේකයි නෑ. හරි? උතර අහගෙන අඳින්න. දැන් අඳින්න බලන්න. දොර මතක තියාගන්න මේ එළියට යන කිරණයයි මේකයි එකිනෙකට සමාන්තර වෙන්නේ. ඒ සමාන්තර වෙන විදිහ තමයි දාලා තියෙන ඩොට් එක වරද්දන්න විදියක් නැත්නම් ළමයි වරද්දනවා. ওই ඩොට් එක දාලා තියෙන සමාන්තර වෙන විදියට වවන්න අටිවල තියලා බලන්න. කින රූප සටහන නිවැරදිව අඳින්න ඇඳලා කොටස් නම් කරන්න ඕක එන්න පුළුවන් වීදුරු කුට්ටියක් කරා ආලෝකයේ වර්තනය වෙන ආකාරයේ කින රූප සටහන අඳින්න කියලා විභාගෙ දෙන්න පුළුවන්.
ටර්ම් එක ඈ. එතකොට මේ මන් තියලා තියෙන ඩොට් වලම අඳින්. එතකොට වැඩේ ඉවරයි. ඒ ඩොට් පන්නලා ඇන්දොත් තමයි වාගේ කිරණ රූප සටහන වරදී. හරිද? දැන් ඊළඟ පරීක්ෂණයට යනවා. මෙන්න පරීක්ෂණය මම මෙතන ඔයගලන්ට කරන විදිය ඔන්ලයින් ළමයටත් පේන්න ඕන නිසා මම වීඩියෝ එක ඔන් කරන්න. මේක ඉවරයි. මෙන්න පරීක්ෂණය අපි බලමු ළමයි අනිත් අයටත් පේන්න ඕන නිසා මම මෙහෙම දාන්නම්. හරි. වීදුරුවක් ඇත. ඔගලන්ට පේන්නේ නැහැ මේක. මට විතරයි පේන්නේ වැඩේ. හරිද? ඔගොල්ලෝ ගෙදර ගිහිල්ලා කරලා බලන්න. දැන් මෙහෙම වීදුරුවක් තියෙන. වීදුරුවල දානවා කාසියක්. දැම්ම රුපියල් 10ම කාසියක්. වැඩි. දාලා මම මේකට වතුර දානවා. දැන් මෙහෙම මට පේනවා කාසිය. හරිද? දැන් වතුර දානවා. වතුර දානවා. දැන් වතුර දාලා ළමයි මොන වතුර දැම්මෑ? වතුර දාලා මම මේ වගේ පැන්සලක් හරි මොකක් හරි අරගෙන මේ කාසිය මට පේනවා. කාසිය මට පේන්නේ කොතනද තියෙන්නේ කියලා වගේ මට පේන තැනට මම මෙන්න මෙහෙම. දැන් මට පේනවනේ කාසිය. මේක පේනවා. කාසියක් තියෙනවා යට. හරිද? වීදුරු යට කාසියක් තියෙනවනේ. දැන් මට ඒක පේන තැන මම මෙන්න මෙහෙම
ආසිය තියෙනවා වගේ පේන තැන මෙහෙම ලකුණු කර මේ මේ පැන්සල තුඩක් තියා ගන්නවා. හරිද? තියලා මෙහෙම බැලුවම කාසිය ඇත්තටම තියෙන තැනද පැන්සල් තුඩ තියලා තියෙන්නේ උඩින්ද මම තියලා තියෙන්නේ? උඩින්. උඩින් තියලා තියෙන. මට පේන්නේ මෙතන තියෙනවා වගේ. ඒ වුණාට ඇත්තටම කාසිය තියෙන එතනද යටින්ද? යටින්. එහෙනම් මොකද්ද මට වෙලා තියෙන්නේ? කාසිය තියෙන තැන මට ඇත්තටම තියෙන තැනද පේන්නේ? කාසිය තියෙන තැන එස විලා පේනවා. එස විලා පේනවා. මේක වෙන්නේ ළමයි මොකක් නිසාද? ආලෝකයේ වර්තනය නිසා. දැන් මගෙන් අහන්න එපා ඒ කොහොමද සර් කොහොමද ඉස්සෙන්නේ? හරිද? ඉස්සෙන විදිය කියලා දෙනවා. 11 වසරේ. 11 වසරේදී කියලා දෙන්න ඉස්සෙන විදිය. දැන්ම කියලා දෙන්න බෑ. ඒ කියන්නේ මේකට වෙනම කින්න රූප සටහනක් තියෙනවා. ඒකෙන් අපිට ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් මේක මෙන්න මෙහෙමයි ඉස්සෙන්නේ කියලා. හරිද? එතරම් කාසිය තියෙනවා වගේ පේන්නේ මෙන්න මෙතන. හැබැයි හැබැයි ළමයි මේ කාසිය තියෙනවා වගේ පේන්නේ මෙතන අහගන්න. මේ මෙතන පේන්නේ. ඒවට කාසිය තියෙන්නේ ඇත්තටම යට. හරිද? ඕකයි කතාව. දැන් මේ මොකද්ද මේ කියන්නේ? ළමයි මේ බෑග්ග්‍රවුන්ඩ් සවුන්ඩ් ගණන් ගන්න එපා. අපේ ගෙද දන්නවනේ බෑග්ග්‍රවුන්ඩ් සවුන්ඩ් එක. පාළුව නැති වෙන්නත් එක පොඩි බෑග්ග්‍රවුන්ඩ් සවුන්ඩ් එකක් තියෙනවා. හරි. හරි හරි දාගන්න. දැන් කතාව නවත්තන්න ළමයි. මොකක්ද මෙතන වෙන්නේ? ඇයි කාසිය තියෙන තැනම පේන්නේ නැතුව ඉස්සිලා පේන්නේ? මොකක්ද හේතුව? ආලෝකයේ ආලෝකයේ වර්තනේ. දැන් ඔයා හිතන්න ස්විමින් පූල් එකට ඔයගොල්ලෝ යනවා, පීනුම් තටාකයට ගිහිල්ලා බැලුවම අම්මට උඩු නේ. මොකද වෙන්නේ? පතුල මොකක් වෙනවද? ඉස්සිලා පේන පතුල මොන? දැන් මේ විදියටම ළමයි, දැන් මේ සිත්තිය මෙතන වෙනවා, පතුල මේම ඉස්සිලා පේනවා. ඔයාට පේනවා ගැඹුරු නෑ වගේ. මොකද කරන්නේ? බයින බැස්සට පස්සේ තමයි ගැඹුර තේරෙන්නේ. පෑදිල වලට කියන කාරණේ නිසා ඒ වගේ වතුර තියෙන තැන් වලට ගැඹුර නෑ වගේ පෙනුනට බයින්න එපා. පේන ගැඹුර නෙවෙයි ඇත්ත ගැඹුර. පතුල එසවිලා පේන. වර්තන නිසා පතුල එසවිලා පේන. තේරුණාද ඔයගලන්ට කියන කාරණේ? මේක වෙන්නේ පතුල එසවිලා පේන්නේ වර්තන නිසා. මෙහෙම ආලෝකය මෙහෙම ඇවිල්ලා දැන් මේ කාසිය මට පේන්නේ ඇයි? කාසිය සිට ආලෝක කිරණ එනවා. කාසිය සිට කොහෙන් හරි වැදිලා කාසිය සිට එන ආලෝක කිරණ එළියට එනකොට මෙන්න මෙහෙම නැමෙනවා. නැමුනම මට ඒකේ තියෙන තැන නෙමෙයි පේන්නේ, ඉස්සිලා පේන. දැන් ඔයා හිතන්න මෙහෙම පිළිඳුවෙක් යනවා මෙහෙම පියාඹගෙන. පිළිඳුවෙක් මෙහෙම පියාඹගෙන යති. මාළුවෙක් ඉන්නවා වතුරේ. වතුරේ මාළුවෙක් ඉන්නවා. මට කියන්න පිළිඳුවට මාළුවා පේන්නේ ඉන්න තැනද, ඊට වඩා යටින්ද, ඊට වඩා උඩින්ද? ඊට වඩා උඩින්. එතකොට පිළිඳුව ගිහිල්ලා කොට ගහන්නේ ඉන්න තැනටද වෙන තැනකට? ඌට මාළුව අල්ල ගන්න පුළුවන්ද මුල් දවස්වල? මුල් දවස්වල ඌ ගහනවා මාළුව නැහැ. හැබැයි ටික දවසක් යනකොට තේරෙනවා උඹ මෙතන, මට පේන්නේ මෙතන නะ, උඹ ඉන්නේ මෙතන කියලා. කුරුවෙන් පුරුත්තෙන් මාළුව අල්ල ගන්න. නැත්තම් ඌ ඇත්තටම ඌ ගහන්නේ අතෙන්ට. නමුත් මේ මාළුව ඉන්න වෙන තැන. තේරුණාද? මට විනාඩියක් දෙන්න ළමයි. හරි. මොකද්ද මේගොල්ලන්ට කරන්නේ? දැන් එහෙනම් තේරෙනව නේද? පතුල එසවි පෙරෙන්නේ ඇයි? දැන් ඔයාට මේවා ඇයි වෙන්නේ, කොහොමද වෙන්නේ? කිරණ රූප සටහනේ ඔක්කොම 11 හිදී තියෙනවා. ඇයි කොහොමද වෙන්නේ කියලා කිරණ රූප සටහන ඇඳලා ඔප්පු කළා පෙන්නන ඕගොල්ලන්ට. දැනට 9 නිසා ඔයගොල්ලෝ දැනගන්න ඕනේ ආලෝක වර්තනයේ සිද්ධි ටික විතරයි. මේ වර්තන නිසා මොකද වෙන්නේ? පතුල එසවි පේනවා. ආ, පළවෙනි එකේ නම් ගන්න අංක 1. ඕක පෙන්නන්න කියන්නේ. මොකද ඔයගොල්ලෝ ගෙදර ගින් කරලා බලන්න. දැන් මේ වතුර පෙරල පෙරල ඉන්න. ආ, මේ තියෙන්නේ. දැන් මේකේ ආගන්
මේකේ තියෙනවා ළමයි මෙයන් කාසිය නැත්තම් මෙතන ඇණයක් දාලා තියෙන්නේ කාසිය හරි ඇණයක් හරි ඒක ඇත්තටම තියෙන තැනට කියන්නේ මෙතන පෘෂ්ඨයේ ඉඳලා අතුරු මූ ආගන් අතුරු මූණතේ ඉඳලා ඇත්තට මේක තියෙන තැනට කියන්නේ සත්‍ය ගැඹුරු අපිට පේන තැනට තියෙන ගැඹුරට කියන්නේ මොකද්ද දෘශ්‍ය ගැඹුරු ඒවත් තාන්න පුළුවන් විභාගෙද යා සත්‍ය ගැඹුරු ඇත්තටම තියෙන මෙතන පේන්නේ මෙතන තියෙනවා වගේ සත්‍ය ගැඹුරු දෘශ්‍ය ගැඹුරු හරි ඒ ටික ඔයාලට දාලා තියෙන්නේ ඉතින් පළවෙනි එක ඔයාලා ලියන්න ජල බඳුන කොහෝ අංක 1 මේ උඩ තියෙන මාතෘකාව පමණයි ලියන්න ඕනේ ආ ලියන්න ජල බඳුනක හෝ පොකුණක පතුල එෂ්ඨ වී පෙනීම සිද්ධිය පමණයි ඔබ දැනගන්න ඕනේ මේ රූපේ පොඩ්ඩක් ලකුණු කරන් දැනගන්න ඕනේ එච්චරයි ජල බඳුනක හෝ පොකුණක පතුල එසවී පෙනීම ජල බඳුනක හෝ පොකුණක පතුල එසවී පෙනීම ජල බඳුනක හෝ පොකුණක පතුල එසවී පෙනීම තීර තැන නෙවෙයි පේන් ඉස්සිලා පේන් ඉස්සිලා පේන් ඊළඟට අහනවා 26 ජලය තුලින් පහළ බැලූ විට සත්‍ය ගැඹුර හා දෘශ්‍ය ගැඹුර අතර සම්බන්ධය මොකක්ද හැම තිස්සෙම ළමයි ආගන්න සත්‍ය ගැඹුරට වඩා දෘශ්‍ය ගැඹුර වැඩිද අඩුද සත්‍ය ගැඹුර 50යි නම් දෘශ්‍ය ගැඹුර 30ක් වගේ කියන්නේ මොකද්ද සත්‍ය ගැඹුරට වඩා දෘශ්‍ය ගැඹුර අඩුයි ආලියන් සත්‍ය ගැඹුරට වඩා ඒ කියන්නේ අපිට ඇත්ත ගැඹුරට වඩා පේන ගැඹුර අඩුයි සත්‍ය ගැඹුරට වඩා දෘශ්‍ය ගැඹුර අපිට පේන ගැඹුර දෘශ්‍ය ගැඹුරු කියන්නේ අපිට පේන ගැඹුර අඩුය අපිට ගැඹුරු අඩුයි වගේ පේන ඇත්තටම ඊට වඩා ගැඹුරුයි සත්‍ය ගැඹුරට වඩා දෘශ්‍ය ගැඹුර අඩුය
තදෙනවත් නැහැ. පුදුම කචකචයක් තියෙන්නේ රයිට්. මේ කාරණේ එතකොට පොකුණ ඊළඟ එක බලන්න තියෙනවා මේ මෙන්න මේ කුරුල්ලගේ කතාව. හරිද හරි. දැන් මාළු ඔයගොල්ලෝ හිතන්නේ මාළුවට කුරුල්ල පේනවා ඇත්තේ මෙතනද පහලින්ද ඉහලින්ද? ඉහලින් පේන්නේ. මූට පේන්නේ මෙයාව යටි. පැහැදිලි කරන්න කියන කාරණේ. දැන් ඔයගොල්ලෝ දන්නවද කුරුල් මේ මාළු ඉන්නෝනේ කුරුල් වල්ලම් කරන මාළු. ඔව්. ඔය ඉන්ටර්නෙට් එකේ තියෙනවා මේ මිදලා කුරුල්ලා ඔය අත්තකාරي වහලා ඉන්නකොට හුස් ගාලා පැනලා කුරුල්ල වල්ලම් කරන. කුරුල්ලව කණේ උන් ඉන්නවා. මාළුවා මාළුවා. ඔය ඉන්ටර්නෙට් එකේ මම දැකලා තියෙනවා. පැහැල්. ඈ? ඇත්තම එකක් ඔව්. අමාරු මාළු ඉන්න මේ අනගම හුස් ගාලා අල්ලගන්න. හරි ඊළඟ ළමයි දෙවනි දෙක පැන්සලක් නම් මං ගාව නැහැ. පැන්සලක් තියෙනවා. දැන් මේ වීදුරු හරි පිරිසිදුයි. හරි මේව පැන්සල දාලා මෙන්න මේව බැලුවොත් පැන්සල දාලා මේව බැලුවොත් ගේ පේනවා. පැන්සල අතුරු මූණ තේ දියා ගන්න. අතුරු මූණ දැන් හොඳටම පේනවා. මේක මටත් පේනවා. ඔන්න ඔබට එවන්න නම් බලන්න. එපාදහම්. ගෙදර ගින් දාලා බලන්න. එව්වොත් මෙතන වතුර හලාගෙන වතුර ගහගෙන මෙතන නේද? ඈ. ආ. ආගන්. පැන්සල අතුරු මූණ තේ දී ළමයි මෙන්න මෙහෙම නැමිලා පේනවා. දැන් හරියට නම් පේන්නවනේ මෙහෙමනේ. දැන් නියමටම පේනවා මේ ගෙදර ගින් දාලා බලන්න. එතකොට මේක වෙන්නේ මොකද ආලෝකයේ මොකක් නිසාද? වර්තනයේ නිසා. ආ. ඊළඟ එක ලියන්න. අංක දෙක. ජල බඳුනක් තුල ඇති පැන්සලක් ජල පෘෂ්ඨයේදී නැත්නම් අතුරු මූණතේදී කැඩී ඇතිසේ පෙනීම. අතුරු මූණතේදී කැඩිලා වගේ පේනවා මේ වගේ කැඩිලා වගේ පේන්නේ ආලෝකයේ වර්තනයේ නිසා. ආලෝකයේ වර්තනයේ නිසා. ආලෝකයේ වර්තනේ චූටය ඔයගොල්ලන්ට තියෙන බොහොම පොඩ්ඩයි හරිද? ලොකු කතන්දර නෑ මේවා වෙන සංකීර්ණ කොටස් තියෙනවා ඉස්සරහට. ලොකු පන්තිවල. ඒක හඳුන්වා දීමක් විතරයි මේ යන්නේ. නමේ. හරි? ඊළඟට අංක 3. අංක 3 තුන්වෙනි සිද්ධිය. දැන් සිද්ධි දෙකක් කියලා දීලා ඉවරයි. තුන්වෙනි සිද්ධිය තමයි මේ සුදු ආලෝක කදම්බයක්. ඒ කියන්නේ සූර්යාගෙන් ලැබෙන මේවෙන් ලැබෙන සුදු ආලෝක කදම්බේ සුදු ආලෝකය කියන්නේ ඒකට හරිද? සූර්යාගෙන් කියන්නේ සුදු ආලෝකය. මේ සුදු ආලෝකය ඕගොල්ලෝ ප්‍රිස්මයක එක මූහුණතකට ආනතව යොමු කරොත් මේකේ තව කතන්දර ටිකක් තියෙනවා. මේ විදිහට ආනතව යොමු කරොත් ළමයි ප්‍රිස්මය හරහා යනකොට සුදු ආලෝකය වර්ණ 7කට වෙන් වෙනවායි කියලා කවුද මුලින්ම හොයන්නේ? අයිසෙක් නිව්ටන්. හරිද? මේ වගේ පාට 7කට යොමු වෙන මේ වගේ තිරයකට ගන්න පුළුවන් පාට 7. හරිද? ඉතින් එතනදී ඕගොල්ලන්ගේ රූප මම දාලා තියෙනවා. හැබැයි රූපේ කලර් එකක් නෙමෙයි. හරිද? ඒක නිසා මේ මෙතනින් ඕගොල්ලන්ට ලියා ගන්න වෙනවා පළවෙනි වර්ණය මොකක්ද? ආ ලියමු. ලියන්න රතු. උඩම තියෙන රතු ඈ. රතු තැඹිලි. කහ කොළ. නිල්. ඉන්ඩිගෝ. නිල් ඉන්ඩිගෝ. එක වැටෙන්නේ නැහැ. ඉන්ඩිගෝ ඈ ගෝ ගෝ. ඉන්ඩිගෝ. දම්. ඉන්ඩිගේ කියලා තියෙන ගේ නෙවෙයි ගෝ ඈ. හරි. දැන් මේ පාට 7 දැන් පාඩම් ඕනේ ඈ. ඔව් දැන් පාඩම් ඕනේ. ආයි පාඩම් කරන්න කවුද? ආගන්. දැන් මේකට කවිත් තියෙනවා එක එකයි අත පුරාලි කල්ලා නිල්ලි බෙද්දකි පිළිකට කොල්ලා නිල්ලි බෙද්දකි කියේවා. ඔයාට ඕන ඉබ්බෙක් හරි මොකක් හරි දාගෙන පාඩම් කරාට කමන්නේ. පාට 7 හැබැයි පුතා පිළිට පාඩම් කරන්න ඕනේ. පොඩි ප්‍රශ්නයක් ආන ඕගොල්ලන්ගෙන් වැටියෙන්ම නැමෙන්නේ මොන පාටද? දම් ඔහන විභාවේදී අඩුවෙන්ම වර්තනය වෙන්නේ රතු පාට. පෙන්නේ දෙය ලොකුවට නැමිලා නැමෙ. එහෙනකොට මෙහෙම නැමිලා. හරිද? එතකොට රතු තැඹිලි කහ කොළ නිල් ඉන්ඩිගෝ දම් කියන්නේ. රතු තැඹිලි කහ කොළ නිල් ඉන්ඩිගෝ දම් කියන්නේ.
රතු තැඹිලි කහ කොළ නිල් ඉන්ඩිගෝ දාම් කියන්න. දැන් පාඩන්නේ කාන් තැඹිලි කඩන කොල්ල ඕනේද? නෑ. රතු තැඹිලි කහ කොළ කියන්න. නිල් ඉන්ඩිගෝ දාම් කියන්න. රතු තැඹිලි කහ කොළ නිල් ඉන්ඩිගෝ දාම් මතකයිද? කියන්න බලන්න එනවා. කෝලං කෝලන්නේ රතු තැඹිලි කහ කොළ නිල් ඉන්ඩිගෝ දම්. ඔයා කියන්න. අද කෙසද වෙබා? ඔයා කියන්න. ඔයා කියන්න. මන් තමයි. මේතර තියෙනවා. ඌ ඒක බලාගෙන කියන. හරි ඉස්සෙල්ලා ලියන්. ලිවල්. ඒක මතක් කියන්න බෑ. නියමට බලාගෙන කියනවා. දැන් කියන්න. දිසාන්. රතු තැඹිලි නිල් කහ කොළ. ඔය දින්න. එම පොඩි තාලෙකට කිව්වම මතක රතු තැඹිලි කහ කොළ නිල් ඉන්ඩිගෝ. හරි. අපි රාශි චක්‍රේ රාශි චක්‍රේ 8 වාසේ පාඩම් කරා මතක. මේෂ උෂභ මිථුන කටක සිංහ කන්‍යා තුලා වෘශ්චික ධනු මකර කුම්භ මීන. ඔම තාලයකට පාඩම් කරගන්න ඕන. හරි. හරි. දැන් අපි ඒ ටික ලිව්වානේ. දැන් බලන්න අහන්න. ඔබට කුමක් නිරීක්ෂණය කළ හැකි දා ලියන්න. සුදු ආලෝකය. සුදු ආලෝකය වර්ණ හතකට වෙන්වි. උඩේක ලිව්වේ නැද්ද? ආයෙන උඩේක ලියන්න. නෑ මේක නෙමෙයි. මේක ලියන්න. ප්‍රිස්මයක් තුලින් සුදු ආලෝකය වර්තනය වීම. ඔය ප්‍රිස්ම කතන්දර ටික ලොකු පන්තිවලදී වැඩි වශයෙන් උගන්වනවා. දැන්ට ඔච්චරයි තියෙන්නේ ප්‍රිස්ම යව්වෙන්. අංක 3. ප්‍රිස්මයක් තුලින් සුදු ආලෝකය වර්තනය වීම. ප්‍රිස්මයක් තුලින් සුදු ආලෝකය වර්තනය වීම. ප්‍රිස්මයක් තුලින් සුදු ආලෝකය වර්තනය වීම. ඊට පස්සේ අහන ඔබට කුමක් නිරීක්ෂණය කරන්න පුළුවන්ද මේ පරීක්ෂණය කරාම. අපි ලියනවා සුදු ආලෝකය. සුදු ආලෝකය වර්ණ හතකට වෙන්වි. සුදු ආලෝකය වර්ණ හතකට වෙන්වි. තිරය මතට වැටේ. තිරය මතට වැටේ. සුදු ආලෝකය වර්ණ හතකට වෙන්වි. තිරය මතට වැටේ. සුදු ආලෝකයේ වර්ණ හතකට වෙන් වී තිරේ මතට වැටේ. ඊට පස්සේ පාට හත ලියන්න පිළිවෙලට දැන් ලියන්න පුළුවන්. යාලිය තැඹිලි කහකොළ නිල් ඉන්ඩිගෝ දාම් නැවතත් ලියන්න පිළිවෙලට ලියන්න. ඔය පිළිවෙල නම් ඕනේ ඈ. අනිවාර්යයෙන් මතක තියාගන්න ඕනේ පිළිවෙල. මොකද 11 වසරට යනකම් ඕක ඕනේ. 11දීත් ඔය පිළිවෙල අහනවා. රතු තැඹිලි කහකොළ නිල් ඉන්ඩිගෝ දාම්. ළමයි මේ විදියට සුදු ආලෝකයේ පාට හතකට වෙන් වෙන එකට තව ලස්සන නමක් කියනවා. අපකිරණ වෙනවයි කියලා. මොකද්ද නම? අපකිරණ. අපෙන් අහනවා සුදු ආලෝකයේ ප්‍රිස්මය තුලින් ගමන් කිරීමේදී වර්ණවලට වෙන්වීම කුමන නමකින් හඳුන්වයිද? අපකිරණ. අලුත් වචන නිසා ලියලා හයිලයිට් කරගත්තොත් වඩා හොඳයි. අපකිරණ. දැන් ඔය වචන විභාගයට ආවම බය වෙන්න විදියක් නැහැ. අපකිරණේ ගුවම මෙලෝ මෙලෝ කල්පනා කරනවා නැත්තම්. අපකිරණ. හතරවෙනි උදාහරණය. ඔය හතර මන් දැන් තව ටිකකින් ගන්න ඕගොල්ලන්ගෙන් ඈ. හතර වර්තනයේ හතරවෙනි හත් මෙතින් අර අයිසෙක් නිව්ටන්ගේ රූපයක් ඇඳපු එකක් අද. එයා ගොඩක් දේවල් හොයාගත්තා නිව්ටන්ගේ නියම. දැන් ලබන අවුරුද්දේ ඔයගලන්ට ඉගෙන ගන්න තියෙනවා ගුරුත්වාකර්ෂණ නියම. රයිට්. මේ ළමයි මේකට කියන්නේ මේක ඔයගලන්ට මේකට කියන්නේ නිව්ටන් තැටිය කියලා. කාගේ තැටියද? නිවුටන් තැටිය. නිවුටන් තැටිය විද්‍යාගාරයේ තියෙනවා. ආගන් විද්‍යාගාරයේ තියෙනවා. මේකේ අර පාට හත මෙහෙම ගාලා තියෙන අර මොකද්ද බුදුරැස් මාලාවක් වගේ මෙහෙම තියෙනවා. මෙතන තියෙනවා පිටිපස්සේ මෙහෙම අර පොල් ගාන ඉරමණය වගේ කරකවන්න එක. ඒක කපේ තින් මේ පිටිපස්සේ ඒක කරකවනකොට මේ තැටිය කැරකෙනවා. තැටිය කැරකෙනකොට ඔයාට පේන්නේ රතුද මොන පාට?
මොන පාටද පේන්නේ? සුදු පාට. මොකද මේ පාට හත මිශ්‍ර වුණාම හැදෙන්නේ මොන පාටද? සුදු පාට. තැටිය නිකන් තියෙනකොට පාට ටික පේනවා. කරකවනකොට වේගෙන් ඔයාට තැටි කිසි පාටක් පේන්නේ නැහැ. පේන්නේ මොන පාටද? සුදු පාට. මේකට කියන්නේ මොන තැටියද? නිව්ටන් තැටිය. හරිද? විද්‍යාගාරේ තියෙනවා මම දැක් අසලේ නම් තියෙනවා. ඊළඟට හතරවෙනි එක ලියන දේ දුන්න ඇතිවීම. දේ දුන්න ඇතිවීම. ඒ දුන්න ඇති වෙන්නේත් ආලෝකයේ වර්තනය නිසා. ඇත්තටම වර්තනය විතරක් නෙවෙයි ළමයි පරාවර්තනයත් මේකට බලපානවා. දෙකම තියෙනවා මෙතන. දැන් හොඳට අහගන්න කොහොමද දේ දුන්නේ පාට ටික පේන්නේ අපිට? ආ ඒක කරන්න මෙහෙමයි. දේ දුන්නේ පාට ටික බලන්න ඔයාලට මෙහෙම දෙයක් කරන්න පුළුවන්. දවල්ට මේ දවස්වල හොඳට ගිනියම් වෙන්න අවුවට පායනවනේ. අහගන්න. අහගන්න. දවල්ට හොඳට කට්ටිට පායන නිසා ඉස්කෝලේ යනලා ඇවිල්ලා ගන්න ලණුවක්. ලණු තියනේ ලණු. මේක ලණුවක් කියලා හිතන්න. ලණුවේ කෙලවරවල් දෙක අල්ලගෙන අහගන්න. මේම හොඳට පොඩි කරලා වතුර බාල්දියක ඔබන්න. ලණුව මේම ළමයිට පේනවා. මොකද කරන්නේ? ඒගොල්ලෝ ලණුව කොහේ තියෙනවද කියලා බලන්න. බලන්න. මේ ඔන්න බලන්න. මේ මෙහෙම ලණුවක් අරගෙන මෙහෙම දෙකලෙවර එළියට තියෙන ඕම අරගෙන වතුර බාල්දියක ඔබන්න. හොඳට පොඟවන්න. පොඟවලා කෙරවල් දෙක අල්ලගන්න. ලණුවේ කෙලවරල් දෙක අල්ලගන්න. මොකද මෙහෙම අල්ලගන්න. අල්ලගෙන සූර්යාට පිටුපාන. මොකද සූර්යාට පිටුපානවා කියන්නේ සූර්යාට පස්ස පැත්ත හරවන්න. මේ ලයිට් එක සූර්යානා. මේව සූර්යාට පිටිපස්ස හැරෙන්නේ. දැන් ලණුවේ දෙපැත්ත ඇල්ලුවා. මේව ගහන. මේව ගැහුවම මොකද වෙන්නේ? ජල අංශු විසිරෙනවා. ලණුව තෙමිච්ච ලණුවනේ. ඒක අරගෙන මේව කොහොම ගැහුවම මේව ජල අංශු විසිරෙනවා. විසිරුණාම ආට දේ දුන්නේ පාටික බලා ගන්න පුළුවන්. එහෙම නැත්තම් ලනු නැත්තම් හටිනුත් මේක කරන්න පුළුවන්. මොකද කරන්න? ආගන්න. එහෙම වතු ටිකක් ගන්න කට්. දැන් කරොත් මේගොල්ලෝ ස්ප්‍රේ වෙනවා. ඒක කටට වතුර ටික කට වෙන ඔතෙන් ඇවිල්ලා කරා. කටට වතුර ටිකක් අරගෙන සූර්යාට පිටු පාලා සූර්යාට පස්ස හැරෙව්වා. මොකද වෙන්නේ? ජල බිංදු ආගන් දන්නවනේ. මෙයන් ජල බිංදු මෙහෙම දන්නවනේ විසිරෙනවා. එතකොටත් මේක පේන කරලා බලන්න. ඕක් තමයි. එහෙනම් මට කියන්න දේ දුන්න පේන්න නම් සූර්යාට මොනව කරන්න ඕනේද? පිටු පාන්න ඕනේ. සූර්යාට පිටු පාන්න ඕනේ. හරි ආගන්න. මෙතන හැබැයි දැන් වැඩ බෑ. දැන් කතා බෑ. කතා කර බෑ. ඇතියා ගන්න. දැන් බලන්න මේ මිනිස්සයා සූර්යාට පස්ස හරවලා ඉන්නේ. සූර්යාට ඉස්සරහින් තමයි දේ දුන්න යාට පේන්නේ. බලන්න වෙන වැඩ. මේ තියෙන දේ දුන්නක් මොන් තරම් දැකලා දේ දුන්න ඇති වෙනවා නම් සාමාන්‍ය මම නම් ජීවිතේ මොන් තරම් 10 පාර 15 පාර මොකද දැකලා තියෙනවා ඇති වෙනවා. මෙයන් මෙයන් මෙයහන්ඩ වෙන මුකුත් කතා බෑ. මෙතන විශේෂ වචනයක් තියෙනවා. ඕගලන්ට තේරෙන්නේ නැති. පොතේ වචනේ තියෙනවා. දන්නේ නැහැ බෑ. දැන් අහන්නත් එපා මගෙන් මොකක්ද ඒක කියලා. වචනේ මං කියනවා. පොතේ වචනේ විතරයි තියෙන්නේ. ඒක 100ක් කියවස ඒකලා පවර් ඒක අවදිකෝණ දැන් අවදිකෝණ අරෝ මේව තාම දන්නේ නැහැ නේ. මේ අහන්න. මේ ඈ ඔන්න ආලෝකී මට ඔයගොල්ලෝ කියන්න ඕනේ උත්තර.
මේ ආලෝක කිරණය මම ගන්න ඕනේ. මෙන්න මේ ආලෝක කිරණය මම අරගෙන ඔයගොල්ලොත් එක්ක කතා කරන්න. ඔන්න ආවා සූර්යාගේ සිට ආලෝක කිරණය. මේ මොකද්ද? ජල බිඳුවක් වැහිවා දැන් ජල වාෂ්පය. එතකොටනේ දේ දුන්නේ නැති වෙන්නේ. එතකොට මේ ඔන්න බලන්න අපි මේ ඔන්න ආලෝක කිරණය ආවා. ඇවිල්ලා ජල බිඳුවට ඇතුළු වුණාම මෙතන වෙන්නේ මොකද්ද? පරාවර්තනයද වර්තනයද? වර්තනයක් එක් මාධ්‍යයක සිට තවත් මාධ්‍යයකට යනෝ නේද? නැමෙනෝ නේද? ඈ ඊළඟට මේක ඇවිල්ලා මේ වර්තනනම පාට හතට කැඩුනා. කැඩිලා ඒක මෙතනදි වෙන්නේ මෙන්න මෙතන හොඳට අහගන්න කරුණා කළා. හරිද මේක ඕගලන්ට අර මං කිව්වේ වචනේ තිබුණාට මේ තියෙන ඉංග්‍රීසියෙන් total internal reflection. මේ වචනේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය කියන වචනේ නැත්නම් ආංශික පරාවර්තනය කියලත් මේකට කියනවා. ඒ පදේ පමණයි 9 වසරට තියෙන්නේ. හරිද? කරුණා කළා කියන්න බලන්න මෙතන ඉඳලා මෙන්න මේ මම වෙන පාටක් ගන්න. දම් පාට ගන්න. ඔන්න මෙතන ඉඳලා මෙතෙන්ට ගිහිල්ලා මෙතන වැදිලා ආයි මෙතෙන්ට එනවා. බලන්න ජලයේ ඉඳලා යනවා ජලයටම එනවා. ජලයේ ඉඳලා යනවා ජලයටම එනවා. මොකක්ද? පරාවර්තනය වෙලා මෙතන ඉඳලා මෙතෙන්ට එනකොට ආයිත් වර්තනය. වතුරෙන් වාතයට මේ. වාතයෙන් වතුරට. වතුරෙන් වතුරට. වතුරෙන් වාතයට. වතුරෙන් වතුරට නම් මොකක්ද? අතර දේ දුන්න අපිට පේන්න වර්තනය වගේ තෝනේ. ඕක ඔයාගේ පොතේ දාලා තියෙන ඡේදය එහෙමම දාලා දෙනවා. මේ බලන්න පිනි බින්දු හෝ මද වැස්ස සමග සූර්යාලෝකයේ පවතී නම් බොහෝ විට දේ දුන්න නිරීක්ෂණය කළ හැකි වේ. දේ දුන්නේ ඇති වර්ණ අහසේ ඇති කුඩා ජල බින්දු මගින් සූර්යාලෝකයේ අන්න උතන ඉඳන් හයිලයිට් කරගන්න. සූර්යාලෝකය වර්තනයට හා ආංශික පරාවර්තනයට ලක්වීම නිසායි. මේ තියෙන ඔය ආංශික පරාවර්තනය කියන එක තමයි මේ දාලා තියෙන්නේ. මෙන්න මෙතන තමයි ආංශික පරාවර්තනය වෙන්නේ ඈ. වර්තනය හා ආංශික පරාවර්තනය තුන්වෙනි රූලේ මේ තුන්වෙනිද තියෙන ඔය සූර්යාලෝකයේ වර්තනයට හා ආංශික පරාවර්තනයට ලක්වීම නිසා තමයි දේ දුන්න ඇති වෙන්නේ. ආංශික පරාවර්තනය කියන එක සැලකිලිමත් වෙන්නේ නැහැ. ඕගලන්ට ඒක ලොකුට ඉගෙන ගන්න බෑ තාම. හරිද? ආංශික පරාවර්තනය කියන්නේ වෙනම සිද්ධියක්. ඒක ඕගලන්ට ලොකු පන්තිවලදී උගන්වනවා. පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය කියන්නේ ඒකම තමයි. හරි? මේ විදිහට පේනවා. ඒක තමයි ඔයා දැනගන්න ඕනේ විශේෂම කාරණේ. තව මම එකක් කියන්නම් ඕගොල්ලන්ට. තව දෙක තුනක් කියන්නම් ආලෝකයේ වර්ධනය වෙන නිසා සිදුවන දේවල්. හැබැයි ඒක ඔයාගේ පොතේ නෑ. කොහොම බලන්න අත උස්සන්න අවංකව ඈ බොරුවට නෙමෙයි අවංකව. මිරිඟුව දැකලා නැතිලම්. මිරිඟුව දැකලා නැතිලම්. මිරිඟුව දැකලා නැහැ. එච්චරයි. 1යි 2යි 3යි 4යි 5යි. දැකලන්න. හරි අත්පාත්තන්. අත්පාත්තන්. මිරිඟුව කියන්නේ ළමයි මේක අපිට දකින්න පුළුවන් ගොඩක් වෙලාවට පතින් රත් වෙච්ච වෙලාවක ඔගොල්ලෝ අපිට දුර ගමනක් යනකොට හයිවේ එකේම ඈත නිකන් වතුර වගේ පේනවා. හැබැයි යනකොට වතුර තියනවද? නෑ. ඒක තමයි මිරිඟුව. ආ ඒකද දැන් දැකලා තියෙනවා. මිරිඟුව ඒ මිරිඟුව ඇති වෙන්නේ මොකක් නිසාද? ආලෝකයේ වර්තනය නිසා. දැන් ඒ මිරිඟුව ඇති වෙන විදිය ඕලෙල් වලටවත් උගන්වන්න නෑ. ඉස්සර උගන්වන්න තිබුණා දැන් නෑ. අයින් කළා තියෙනවා. ඊළඟට තරුවක් දිහා බැලුවොත් ඔයාලට තරුව පේන්නේ කොයි වගේ? දිලිසෙන ගතියකට. මේ දිලිසෙන ගතිය ඇති වෙන්නත් මොකක්ද හේතු වෙන්නේ? ආලෝකයේ වර්තනය හේතු වෙනවයි කියලා කියනවා. පෑදෙල්ල එතකොට ඔන්න ගොඩක් තියෙන වර්තනේ සිද්ධි. හරිද? දැන් ඔයාට වර්තනේ සිද්ධි කීයද මම කියලා දුන්නේ? හතරයි. මොකක්ද? ජල භාජනයක නැත්තම් ජලාශයක පතුල මොකද වෙන්නේ? එසවි පේනවා. පැන්සලක මොකද වෙන්නේ? අතුරු මූණ තේදී කැඩිලා වගේ පේනවා. තව තව ආ ප්‍රිස්මයක් තුලින් සුදු ආලෝකය ගියාම පාට හතකට වෙන් වෙනවා. අන්තිම එක දේ දුන්න ඇති වෙනවා. තව එකක් කිව්වොත් මිරිඟුව ඇති වෙනවා. මිරිඟුව ඇති වෙන්නේ තාලෝකයේ මොකක් නිසාද? වර්තනය නිසා. ඕන නම් නිකන් ලියා ගන්න මිරිඟුව කියලා. අදිසි අමතක වුණොත් ලියා ගන්න පුළුවන් මිරිඟුව කියලා. ලක්දෙනෝ ඈ විභාගෙදී ඊජ දන්නේ නැත්නම් ඉතින් ලකුණු හම්බෙන්නේ නැහැ. නමුත් ඕක ගැන හැමෝම දන්න උගන්නන විද්‍යාගුරුවරු මිරිඟුව ඇති වෙන්නේ ඕක නිසා කියලා. වැඩේ ඉවරයි. වර්තනය ඉවරයි. වර්තනේ ඉවරයි. දැන් අපි යනවා පැය භාගයේ අපිට තියෙන්නේ ශබ්දය ගැන සාකච්ඡා කරන්න. ධ්වනිය ගැන කතා කරන්න. ධ්වනිය. ධ්වනිය. අගර ශබ්දය කතා බෑ. ශබ්දේ උනාට කතා කරන්න එපා ගන්න. මේක කරන විදිහ ඉස්සෙල්ලා කියලා දෙන්න ඕනේ. මේක පොඩ්ඩක් මෙහෙම ආගන්න. උකුත් වෙන වැඩ කරන්න එපා. මේසයක් ඇත. මේසේ. මේසේ උඩ
මේසි උඩ කෙලින් අතට හිටෝපු මොකක්ද තියෙන්නේ? වීදුරුවක් තියෙනවා. මේ තියෙන්නේ වීදුරු තහඩුව. ඊළඟට වීදුරු තහඩුව දෙකට වෙන් කරන කාඩ්බෝඩ් කෑල්ලක්, ලොකු කාඩ්බෝඩ් කෑල්ලක් මෙහෙම මේ වෙන් කරන වීදුරු තහඩුව මේ කොටස් දෙකකට වෙන් කරන කාඩ්බෝඩ් කෑල්ලක් තියා ගන්න ඕනේ, මෙහෙම රඳවා ගන්න ඕනේ. ඊළඟට මොකද කරන්නේ? PVC පට තියෙන ජල නල, ඒ නල දෙකක් අරගෙන එක පැත්තකටයි අනිත් පැත්තටයි නල දෙක තියෙනවා. දැන් මේසේ උඩ නල කීයද? දෙකයි. ඒ නල දෙක තියෙන තැන වේ නල දෙක වෙන් වෙලා තියෙන මොකද? ලොකු කාඩ්බෝඩ් කින්. ඊළඟට එක නලයක් ගාව තියෙනවා ටික් හඬ නගන ඔරලෝසුවක්. අර මේ ඩිජිටල් ඔරලෝසු බෑ, ඒවයි ටික්වත් මුකු සතෙන්නේ නෑනේ. වයින් ඔරලෝසු තියෙන්නේ කන්නට කිට්ටු කරාම ටක් 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 ගාලා යන්නේ, ඒකක් ඕනේ. අන්ට කිට්ටු කරාම සත් යන එකක් ඕනේ. මෙහෙම කරාම ඈතට ඇහෙන්න බෑ. ආගන් ටික් හඬ නගන ඔරලෝසුවක් නැත්තම් ඉස්කෝලේ තියෙනවා විරාම ගටිකාවේ වගේ එකක් ගන්න පුළුවන්. අර ගන්නවා. මොකද මේ සත්‍ය ලොකුවට එන එකක් ගන්න බෑ. එහෙනම් ඉතින් එලා ඔරලෝසුවක් තියන්න පුළුවන් රෑන් ගාලා සත් වෙන එක බෑ. ටික් හඬ නගන ඔරලෝසුවක් ඕනේ. උදේට වදින එලාම් එක තියන්න බෑ. හරිද? ඔහොම තියලා ඊට පස්සේ මේ බටේ තියෙනවනේ ඩී බටේ. ආගන් CD බටේ, ඒ බටේ පොඩ් මෙහාට කරලා ඔයා දැන් කන තියලා මේ CD බටේ පොඩ්ඩක් එහාට මෙහාට කරා. කරාම ඔයාට මේකේ ටික් කඩ මෙතනින් ඇහෙනවා. ඇයි කාඩ්බෝඩ් එක තියුවේ කියන්න බලන්න. මේ ටික් කඩ කෙලින්ම කනට එන එක නවත්තා. දැන් එතකොට ටික් කඩ එන්න පුළුවන් කොහොමද? බටේ දිගේ ගිහිල්ලා වීදුරුවේ වැදිලා මොකක් වෙලා තරා වර්තනය වෙලා කන්ට එන්න ඕනේ. මේ පරීක්ෂණෙන් අපි ඔප්පු කරන්න බලාපොරොත්තු වෙන්නේ මොකද? මේක ආයි 11 දෙද ආයි මේ පරීක්ෂණය කියන්න තියෙනවා. දැන් මේ 9 තියෙන මේ පරීක්ෂණය ආයි 11 පොතේ තියෙනවා. මම දන්නේ පොත් අදුපයි මොනවා, මට තේරෙන්නේ නැහැ. කෙසේ වෙතත් මේ සිද්ධියේ මේ පරීක්ෂණෙන් අපි කියන්න උත්සාහ කරන්නේ ආලෝකය මොනවා වෙනවයි කියලාද? පරාවර්තනය වෙනවා. මොකද? ඇහුණා. ආලෝකය නෙවෙයි, සෝරි, ධ්වනිය. ධ්වනිය. ශබ්දේ පරාවර්තනය වෙනවා. ශබ්දේ වැදුනා. හරි, වීදුරු තහඩු අයින් කරා. වීදුරු තාඩු අයින් කරන්න. අයින් කරන වීදුරු තාඩු. අයින් කරලා එතෙන්ට තියන්න. අයින් කරන වීදුරු තාඩු. අයින් කළ ගෝණි කෑල්ලක් තියෙනවා. ගෝණි කෑල්ලක් තිව්වොත්. ගෝණි කෑල්ලක් තිව්වොත් ඔයාට ඇහෙන සත්. ඇයි? පරාවර්තනය නැහැ. ගෝණි වලින් ශබ්දේ මොකද කරන්නේ? උරා ගන්න. අවශෝෂණය කර ගන්න. ඉස්සර කාලේ ළමයි කරා දැන් නෙමෙයි. චිත්‍රපටි හෝල් වල සම්පූර්ණයෙන්ම චිත්‍රපටි හෝල් එක පිටි වලයි වහලේ මොනවද තිබුණේ? ගෝණි. මම මේ කියන්නේ මීට අවුරුදු 30කටත් කලින්. දැන් මටත් අවුරුදු 40, අදට අවුරුදු 43යි මට. දැන් මගේ උපන් දින. අදට අවුරුදු කීයද? 43යි. එතකොට මීට අවුරුදු 30කටත් කලින් මම මේ කියන්නේ, 30කටත් කලින්. හරි? චිත්‍රපටි ශාලාවට අපිට ලේසින් යන්න හම්බ වෙන්නේ නැහැ. තල්ලි නැහැ. ඒ වුණාට ඉඳලා හිටලා චිත්‍රපටියක් බලන්න යන අවස්ථාව හම්බ වෙනවා. ඒත් මේ අම්මල තාත්තල සල්ලි දීලා නෙමෙයි, කරල් ඇහිඳලා. කරල් ඇහිඳලා කියන්නේ වෙලේ ගොයන් කැපුවම ගොයන් කරල් සමහර ඒවා අමතක ගන්න බැරුව වැටලා තියෙනවා. ඒතකොට අපි මොකද කරන්නේ? මේ කරල් ටික ඇහිඳලා මිටියක් අතා. ඒ මිටිය විකුණනවා. කීයක් හරි ගත්තම ඒකෙන් තමයි චිත්‍රපටියක් හරි බලන්න යන ඉස්සර. ඒක ගොඩක් කාලයකට කලින්. මුළු හො දැන් නම් දැන් හොඳ මෙටීරියල්ස් තියෙනවා. දැන් ඉස්සරලම ඇයි ඒ ගෝණි? ගෝණි එළුවේ නැත්තම්, ගෝණි මේම ආයි කළා නැත්තම් මොකද වෙන්නේ? චිත්‍රපටිය බලන්න පුළුවන්ද? බෑ. දෝංකාර දෙනවා. පාරක් ගැහුවොත් එහෙම ඩුන් ගාලා ඩුන් 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 ඩුන්. කතා කරන වචනයක් පාසා මොනවා වෙනවද? දෝංකාර දෙනවා. දැන් එහෙම වෙන්නේ නැහැ. හරි, ඉස්සරත් එහෙම වුණ නැහැ ගෝණි තිබුණ නිසා. දැන් මම මේක ඇයි කිව්වේ? ආගන්. ඇයි එහෙම කිව්වේ? ගෝණි වලට ශබ්දේ මොනවා කරගන්නවද? පුරාද. ඒතර පරාවර්තනය වෙන දෙයක් නැහැ. හරි. ඉතින් අපෙන් ආන පොඩි ප්‍රශ්න ටිකක් බලමු ලියමු. මට කියන්න වීදුරු තහඩුව ඉවත් කළ විට හඬ ඇසේද? නැත. ඒක අයින් කරොත් හඬ ඇහෙන්නේ නැහැ. එහෙනම් එයා තමයි පරාවර්තනය කරන්නේ. මින් පැහැදිලි වන්නේ කුමක්ද? එහෙනම් කවුද ළමයි ශබ්දේ පරාවර්තනය කරේ? කවුද? වීදුරු තහඩුව. ආ. අපෙන් අහනවා මින් පැහැදිලි වන්නේ කුමක්ද? ආල යන වීදුරු තහඩුව මගින් ශබ්දේ පරාවර්තනය කළ බව.
ඉදුරු තහඩුව මගින් ශබ්දයේ පරාවර්තනය කළ බව. ඊළඟට අහනවා PVC නල අතර කාඩ්බෝඩ් තහඩුවක් තබන්නේ ඇයි? උත්තරේ ඕගොල්ලෝ කියන්න උත්තරය. ඔරලෝසුවේ මොකද? ඔරලෝසුවේ ටික්කණ්ඩ ඍජුවම කෙලින්ම කන වෙතට එන එක බලන්න. ඔරලෝසුවේ ටික්කණ්ඩ ඍජුවම කන වෙතට පැමිණීම වැළැක්වීම. 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 ඊළඟට 27 ධ්වනි පරාවර්තනයේ ලෙස අදහස් වන්නේ කුමක්ද? මොකක්ද ඉතින් මාළුකු දෙයක් නැහැ, ශබ්දයේ කියලා කිසියම් පෘෂ්ඨයක වැදිලා නැවත පැමිණි මාත්‍රයට වෙනවා නම් ඒකට කියන්නේ මොකද්ද? ධ්වනි පරාවර්තන. අපි ලියමු ලියන්න. ධ්වනිය කිසියම් බාධකයක පතිත වී, දැන් මම මේ කතා කරන හඬත් එහෙම මේ වැදිලා ඔගොල්ලෝ කනට එනවා. ධ්වනිය කිසියම් බාධකයක මෙතන තියෙන පතිත වී ආපසු හැරි, ධ්වනිය කිසියම් බාධකයක වැදිලා නැවත හැරිලා යනවා නම් ආපසු හැරි ගමන් කිරීම. ආපසු හැරි ගමන් කිරීම ධ්වනි පරාවර්තනයයි. ධ්වනි පරාවර්තනයයි. හරි, දැන් තමයි වැඩේ තියෙන්නේ ටිකක් ඉගෙන ගන්න අමාරු වැඩක්. හරිද? දෝංකාරය ඇති වෙන විදිහ උගන්වන්නයි යන්නේ. සාවධානව දඟලන්නේ නැතුව ටක්කෙටම අහන් ඉන්න ඕන, නැත්තම් මේක තේරෙන්නේ නැහැ පුතා. තේරෙන්නෙම නැහැ. හොඳට අහ, මුකුත් වෙන වැඩ කරන්න එපා කරුණාකරලා. දැන් මං දෝංකාරය ඇති වෙන විදිහ ඕන, දැන් මං ඕගලන්ට කියලා දෙන්නයි යන්නේ. හරිද? ඒක ඉගෙන ගන්න ඔයාට මෙන්න මේ අදහස් ඔළුවේ තියෙන්න ඕනේ. මං ඒ අදහස් ටික වෙන වෙනම ඔයාගේ ඔළුවට දාන්න. වෙන වෙනම ඔළුවට දාලා ඒ අදහස් ටික එකතුණු ගමන් ඔයාට තේරෙනවා දෝංකාරය කියන්නේ මේක. පාට කියලා දෙන්න බෑ. අග පළවෙනි කාරණා අංක 1 වෙන වෙන වැඩ මුකුත් බෑ. අංක 1 කිසියම් ශබ්ද තරංගයක් මගේ කනට හරි ඔයාගේ කනට හරි ඇතුළු වුණාම මොකක් හරි ශබ්ද තරංගයක් ඔයාගේ කනට දැන් යනවනේ මගේ කටහඬ. මෙහෙම ගියාම ඒ ශබ්ද තරංගය අපේ කන ඇතුලේ, අපේ කන ඇතුලේ තප්පර දශම එකක් රැඳිලා තියෙනවා. කොච්චර වෙලාවක් රැඳිලා තියෙනවද? තප්පරයක් නෙවෙයි, තප්පරෙන් 10න් පංගුව. තප්පර දශම කීයද? එක. පැහැදිලිද ඒක? පැහැදිලිද ඒක? එහෙනම් මොනවාරි ශබ්ද තරංගයක් කන්ට ගියාම ඒක කොච්චර වෙලා කන ඇතුලේ රැඳිලා තියෙනවද? තප්පරයෙන් 10න් පංගුවක් එවත් තප්පර දශම එකක් රැඳිලා තියෙන. තේරුණාද? එතකොට ඒ රැඳිලා තියෙන වෙලාවේදී වෙන ශබ්ද තරංගයක් ආවොත් කන පිළිගන්නවද නැත්? පිළිගන්නේ නැහැ. මං කියපු කාරණේ පැහැදිලි. මොකක් හරි ශබ්දයක් කන්ට ගියාම කොච්චර වෙලා තියෙනවද කන ඇතුලේ? තප්පර දශම එකක් ඒක කන ඇතුලේ තියෙනවා. හොඳයි, ඒ තප්පර දශම එක ඇතුලේ තව ශබ්ද තරංගයක් ආවොත් ඒ තප්පර දශම එක ගත වෙන්න පෙර තාම තප්පර දශම එක යනවා. එතකොට තප්පර දශම එක ඇතුලේ තව ශබ්දයක් ආවොත් කන පිළිගන්නවද දෙවෙනි ශබ්දේ? නෑ, පිළිගන්නේ නෑ. ඒ තප්පර දශම එක ගියාට පස්සේ තමයි දෙවෙනි ශබ්දේ කන ඇතුළට පිළිගන්නේ. පෑදී ලෝකලන්ට කියන කාරණේ අපි අඳුනගන්නේ දෙවෙනි ශබ්දේ අඳුනගන්නේ තප්පර කීයක් කොච්චර වෙලා ගියාට පස්සේද පළවෙනි ශබ්දේ ඇහිලා? තප්පර දශම එකකට පස්සේ. වැඩේ පෑදීලිද හැමෝටම? වැඩේ පැහැදිලි රයිට්. එක හරි. ඒ කාරණේ එක ඔළුවේ පැත්තකින් තියාගන්න ඈ. දෙවෙනි කාරණා. දෙවෙනි කාරණා. මේ ඔක්කොම එකට එකතු කරාම මම දෝං කාර්යය තේරෙනවා. හරිද? දෙක. මොකද්ද දෙවෙනි කාරණේ? මේ ශබ්දය. ශබ්දයේ මේ වාතය හරහා යන වේගය. සාමාන්‍යයෙන් අපි කියනවා තප්පරයට මීටර් 330යි. තප්පරයට මීටර් කීයද? ශබ්දයේ තප්පරයට කොච්චර වෙලා තප්පරයට කොච්චර දුර යනද වාතය හරහා? මීටර් 330ක් යනවා එක තප්පරයට. හා තප්පර දෙකට කොච්චරයි? අයිතිය 60යි. තේරෙනවනේ? තප්පර දෙකට යන තුර තේරෙනවනේ? එහෙනම් බලමු අපි ළමයි. මේ තප්පර දෙකට යන තුර හොයන්න ඔයා මොකද කරේ? 330 වැඩි කරා දෙකෙන්. ඒ තප්පරයට 330යි නම් තප්පර දෙකට ඒක දෙකෙන් වැඩි කරන්න ඕනේ. හරි, එහෙනම් බලමු ගණිතය දන්න ළමයිනේ. තප්පර දශම එකකට කොච්චරයි? එක ළමෙක් කියනවා 33යි. හරි, දශම කියපු ගමන් ළමයි අඤ්ඤම් මඤ්ඤම් වෙනවා. සමහර ළම හැමෝම නෙමෙයි, දශම කියපු ගමන් බුදු අම්මෝ දස. මේ ඔන්න බලන්න, දැන් මෙතන ඉන්න සමහර ළමයි කෙලිම උත්තර එනවා, සමහර ළමයි එන්නේ නැහැ.
තප්පරයට 330යි නම් තප්පර දෙකට යන දුර හොයද්ද දෙකෙන් වැඩි කරා වගේ. එතකොට එන්නේ කීයද 600 60යිනේ තප්පර දක්ම එකක් කියන්නේ 10 එකයි 0.1 කියන්නේ 10 එකයි 10 එකයි කරා විතරයි. එතකොට මේ බිඳුවට මේ බිඳුව කපලා ගියාම මීටර් කීයද? 33යි. පැහැදිලිද? අහගන්න ඉතින් ඔය. එතකොට තප්පර දශමයකට මේ මේ ලේසි නෑ. මේ තුනම මේ මං කියන්නේ ඔක්කොම එකට එකතු කරලා ඒකිනකන එකට එකතු කරාමයි දෝංකාරය තේරෙන්නේ. එතකොට එකක් හරි මිස් වුණොත් ඔයා ඉවරයි දෝංකාරය තේරෙන්නේ. දැන් තේරුණාද තප්පර දශමයකට යන මීටර් 33යි. පැහැදිලිද? හරි. එහෙනම් ශබ්දයේ තප්පර දශමයකට යන මීටර් 33යි. දැන් ඔන්න මම දෝංකාරය ওই දෙකම එකතු කරලා ඒවට කියලා දෙන්න යන්නේ. හරි. මේ බලන්න. තේරු නැත්නම් ආයි කියන්න මම ආයි try කරන්නම්. හැබැයි ඉතින් ගොඩාක් දහපාරක් කියලා දීලා තේරෙන්නේ නැත්නම් කරන් දෙයක් නැහැ. දැන් ඕගොල්ලෝ දන්නවා. ඔයා හිතන්න මෙහෙම ඈ. මෙතන තියෙනවා බාධකයක්. ලොකු කන්දක් හරි ගඩොල් පිටියක් හරි මාක් හරි තියෙනවා. මෙතන ඉන්නවා මිනිස්සෙක්ගේ කන මම මේ අඳින්නේ. මිනිස්සයා වුණ නැහැ කන නෙවෙයි. උගේ කටක් තියෙනවා කියලා කට හරි මාක් හරි අපි හිතමු. ඔව් මිනිස්සයාගේ කටක් තමයි මේ කට. දැන් මේක සත්‍යයක් දානවා. ආච්චි කෙනෙක් මන් ආ මෙයා ශබ්දයක් පිට කරනවා. හරිද? ශබ්දයක් පිට කරාම ඕගොල්ලෝ මට කියන්නේ ඒ සත්‍ය ඒ වෙලෙම කන්ට යනවද නැද්ද? යකෝ දැන් මම මේ සත්‍ය දැන් මම මගේ කන්ට යන්නේ. යනවද නැද්ද? යනවා. දැන් මගේ කන්ට විතරද යන්නේ හතර වතේට වීදිලා යනවා. වීදිලා යනවනේ. හොඳට අහගන්න. හරි ලේසි මේක හොඳට අහන් හිටියෝ. දැන් ඒ කනට ගියා. හරි කනට ගියාම කොච්චර වෙලා ඒ සත්‍ය කන ඇතුලේ තියෙනවද? තප්පර දශම එකක් තියෙනවා. දැන් ඒ ශබ්දය ඉස්සරහටත් යනවනේ. ඉස්සරහට ගිහිල්ලා මේ බාධකේ වැදිලා ආයි හැරිලා එනවා. මොකක්ද ඒකට කියන්නේ? පරා ඇවිල්ලා කනට යනවා. හොඳයි. මේ ඔහු නිකුත් කරපු ශබ්දය අහගන්න. ඔහු නිකුත් කරපු ශබ්දය ගිහිල්ලා වැදිලා ආපහු ඇවිල්ලා කනට යනකොට කතා එපා. ආපහු වැදිලා කනට එනකොට අර තත්පර දශම එක ගිහිල්ලා නැත්තම් අර තත්පර දශම එක තාම ගිහිල්ලා නැත්තම් අපිට ඒ දෙවනි ශබ්දය ඇහෙනවද නැත්ද? නෑ. තප්පර දශමයක පහු වෙලා නම් ඇහෙනවා. වැඩේ පෑදෙන්නේ. එතකොට මම සත්‍යයක් දැම්ම ටික වෙලාවක් කියාම ආයේ සත්‍ය ඇහෙන්න නම් කොච්චර වෙලාවක් ගත වෙනවද? තප්පර දශම එකක් ගත වෙන්න ඕනේ. පෑදෙන්නේ ඒක. පෑදෙන්නේ ඒක. සත්‍යයක් දැම්මා මම මෙතන සත්‍යයක් දැම්ම. එතකොට ඒ සත්‍ය මගේ කන්ටත් ගියා ඉස්සරහටත් ගියා. දැන් ඉස්සරහට ගිහිල්ලා වැදිලා ආයේ එන්න තප්පර දශම එකක් ගියේ නැත්තම් මේ සත්‍ය කනට ආවට දෙවෙනි සත්‍යයක් විදියට ඇහෙන්නේ නෑ. හැබැයි තප්පර දශම එකක් පහු වෙලා නම් දෙවෙනි ශබ්දයක් විදිහට අපිට ඒ සත්‍ය ආයි ඇයනෝ. ඒකට තමයි අපි කියන්නේ මොකද්ද? දෝංකාරය. ඉන්න ඉවර නැහැ. එහෙනම් ඕගොල්ලෝ කිව්වා නේද තප්පර දශම එකකදී සත්‍ය යන දුර කියන්නේ මීටර් 33යි. එහෙනම් මෙතනදලා මෙතෙන්ට කීයක් තියෙනවද? 33ද 33ෙන් භාගෙද? 33ක් තිබුණොත්ද මෙතෙන්ට 33ද තියෙනවද 33ෙන් භාගෙද? 33ෙන් භාගයක් තියෙනවනේ. කියන්නේ කීයද? 16.5ක් වගේ. හරිද? එතකොට දැන් මේක ගිහිල්ලා එන්න ගිහිල්ලා වැදිලා එනකොට කොච්චර මීටර් ගානක් ගිහින් තියෙනවද? මීටර් 33කට වඩා වැඩියෙන් යන්න ඕනේ. හරි මීටර් 33ක් යනකොට කොච්චර වෙලා ගිහිල්ලා ඉවරද? මීටර් 33ක් යනකොට කොච්චර වෙලා ගිහිල්ලා ඉවරද? තප්පර දශම එකක් ගිහිල්ලා ඉවරයි. එහෙනම් ඔයා සහ බාධක අතර අඩුම තරමේ මීටර් 33 බෙදීම දෙක කියන්නේ කීයද? 16.5ක් වගේනේ. අඩුම තරමේ ඔයයි වස්තු අතර මීටර් කීයක් තියෙනවද? 16.5ක්. ඊට වැඩි වුණාට කමක් නැහැ. අඩු වුණොත් වැඩේ අවුල්. පැහැදිලි ඔයගලන්ට දැන් කියන කාරණේ පැහැදිලි. දෝංකාරය ඇති වෙන්න නම් ඔයා සහ බාධක අතර 16 අතර අපි තුමු 17ක් වගේ තියෙනවනේ අඩුම තරමේ. මීටර් කීයක් තියෙනවද? 17ක්. එතකොට 17ක් නම් ආගන් සත්‍ය දැම්මම ගිහිල්ලා එන්න තප්පර දශම එකකට වඩා වැඩියෙන් යනවා කියන එක තේරෙනවද? මමයි බාධකේ අතර මීටර් 17යි නම් ඒකට යන්න වෙනවනේ මීටර් 33ට වඩා වැඩි දුර. එතකොට තප්පර දශම එක ගත වෙලා ඉවරයි. එතකොට මේ දෙවෙනි සත්‍යෙත් අපේ කන පිළිගන්නවා දෙවෙනි සත්‍ය විදිහට. වැඩේ පැහැදිලිද? වැඩේ පැහැදිලිද? පැහැදිලිද වැඩේ? එහෙනම් ඉතින් දෝංකාරය ඇති වෙන්නේ ඔහොමයි. හැබැයි තව අවශ්‍යතාවයක් තියෙනවා. මොකක්ද? කොහොම බලන් දෝංකාරය ඇහිලා තියෙනවනේ පොටපොට. නැත් මේ දෝංකාරය දෝංකාරය ඇහෙන හොඳ තැනක් කියන්න. බාත්රූම් එකේ ඒ දෝංකාරනේ වෙන වෙන සද්ද ඇහෙන.
බාතරම් එකේ දෝංකාරයෙක් කිසිසේත් ඇහෙන විදියක් නැහැ. මොකද බාතරම් එකක් හදන්න මීටර 17ක් තිබෙනවා. මීටර 17ක් කියන්නේ මෙතෙන් දාලා පොල් ගහට එනත් එහා. බාතරම් තියෙනවා ඉතර ලොකු. ආගන් මේ සමහර මේ හොස්ටල් වල බාතරම් එක නම් ඇහෙන්න පුළුවන්. මොකද හොස්ටල් වල බාතරම් එකක් කියන්නේ එන දිග ගොඩක් අයට නාන්න හදලා තියෙන තරන්නේ. ඉතින් අපේ ගෙවල් වල මෙච්චර බාතරම් හදනවා මීටර 17ක් තිබ්බ බාතරම් එක. පෙරලි පෙරලි මෙයාන මෙයාන් ඕක හොඳට අහන්න පුළුවන් තැනක් තමයි කළුතර බෝධි උඩ ගිහින් තියෙනවා. කළුතර බෝධි උඩට සත්‍ය ඇහෙනවා, දෝංකාරය දෙනවා, ලොකු ශාලේ ඒ ප්‍රදේශයක්නේ. හරිද? ළමයි ගියාම බේරන්න බෑ. අපේ ළමයි ගියාම ඇතුළට ගියාම නිකන් මෙහෙම අඩිය කියන කොටත් සත්‍ය ඇහෙනවා. ඊට පස්සේ උන් නිකන් පොඩි සත්‍යයක් දාලා බලන ඒකත් ආයි යනවා. ඊට පස්සේ තින් ඉවරයි. ඌ තියෙනවා, කෑ ගහනවා, ඇයි ආයි ආයි ඇහෙනවා. පැහැදිලි. හැබැයි පුතා දෝංකාරය ඇති වෙන්න අවශ්‍ය එක 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 අවශ්‍යතාවයක් දැන් ඔයගොල්ලෝ කියන අඩුම තරමේ බාධකයයි ශබ්දය නිකුත් කරන වස්තුවයි අතර මීටර් කීයක් තියෙනවද? 16.5ට වඩා වැඩියෙන් තිබුණොත් තමයි ඇහෙන්නේ. අඩු වුණොත් ඇහෙනවද? නැහැ. දෙක, ඔබ නිකුත් කරන ශබ්දය ප්‍රමාණවත් ශක්තියකින් යුක්ත වෙන්න ඕන. ප්‍රමාණවත් ශක්තිය. දැන් බලන්න මං නිකුත් කරපු සත්‍ය ඇහුණාද ඔයගොල්ලෝ? ඇයි ඒ ඇහුන්නේ නැත්තේ කියන්නේ? ඒක යන්න ශක්තිය මති. දැන් ඔයා බාධකයක් එන්න බාධකයක් ගාවට ගිහිල්ලා අපි හිතමු හුවක් තියෙනවා කියලා. දෝංකාරය ඇහෙද? දෝංකාරය ඇහෙන්න ගිහිල්ලා වැදිලා එන්න ඕනේ නේද? දෝංකාරය ඇහෙන්න ගිහිල්ලා වැදිලා එන්න එපැයි. ඔයා නිකන් මේ පෙද්දෙක් වගේ ඇනද? ඇයි ළමයි ගිහිල්ලා වැදිලා එන්න ඕනේ? එහෙම නේ. අර ඇති ඇති තේරුණා. මෙයා මේ ඇති ඇති මේ ළමයි ඒක තමයි ඕගොල්ලන්ගේ අච්චු පොතේ යාගන්න. ඕගොල්ලේ අච්චු පොතේ ගන්න කියලා තියෙන ක්ලැපර් එක. ක්ලැපර් එක කියන දන්නවනේ? දර ක්‍රීඩා තරඟ වලට ගන්න ක්ලැපර් එක. ලොකු සත්‍යයක් ඕනේ. ඒ කියන්නේ ගිහිල්ලා වැදිලා එන්න තරම් ශක්තියක් තියෙන සත්‍යයක් ඕනේ. නිකම් මේ චච්චුක්කියාවට එන්නේ නැහැ. හරිද? එහෙනම් දෝංකාරය ඕම තමයි ඇති වෙන්නේ. හරිද? හරි. ගමු. අපෙන් අහනවා. කතාව නවත්තර. කතාව නවත්තර. දෝංකාරය ඇතිවීම මොකද්ද කියන්නේ? උස දැන් බෑ මේ ඇති දැන් ඈ. උස ගොඩනැගිල්ලක් තාපයක් හෝ වෙනත් උචිත බාධකයක් සහිත ස්ථානයක සිට මීටර් 17ක් හෝ, ඒ කියන්නේ 16.5ට වඩා වැඩිනේ, ආසන්න දුරකින් ඉඳලා ක්‍රීඩා ආරම්භ කරන ක්ලැපරයක් මෙහෙම ගහන්නලු. ගැහුවම වැඩේ සත්‍ය ආයි ඇහෙනවා අනිවාර්යයෙන්ම. ගිහිල්ලා වැදිලා එනවනේ. සත්‍ය ටික වැඩියෙන් දෙන්න ඕනේ, නැත්නම් ලී කෑලි දෙක හයියෙන් ගහන්න ඕනේ. සත්‍ය ලොකු සත්‍යයක් වෙන්න ඕනේ. ගිහිල්ලා එන්න තරම් ශක්තියක් තියෙන්න ඕනේ. හරිද? දැන් ආනෝ එම හඬක් ඇති කරන්න, ප්‍රබල හඬක් ඇති කරන්න ඕනේ. නිකන් හඬක් නෙමෙයි, ප්‍රබල හඬක්. ගිහිල්ලා එන්නත් එපේ. හඬ ඇති කරන සෑම විටම වරකම පසුව හොඳින් සවන් දීම සිදු කරන්න. මොකද වෙන්නේ? මේ මම රූපෙ වෙන්න අච්චුපතේ තියෙන රූපෙ මේ. මොකද වෙන්නේ? මීටර 17ක් ඈතින් ඉඳලා ඔයා සත්‍ය දැම්මොත් ඒ සත්‍ය ආයි ඇහෙනවද නැද්ද? ආයි ඇහෙනවා. ඔයා ඊට වඩා අඩු දුරකින් ඉඳලා මේක කරොත් ආයි ඇහෙයිද? ආයි ඇහෙන්නේ නැහැ. හේතුව ඇයි 17 ඕනේ? ගිහිල්ලා එනකොට කොච්චර වෙලා ගත වෙන්න ඕනේ? ගිහිල්ලා එනකොට කොච්චර වෙලා ගත? තප්පර දශම එකක් ගත වෙන්න ඕනේ. තප්පර දශම එකක් ගත වෙන්න මීටර් 33ක් යන්න ඕනේ. එතකොට ගිහිල්ලා එන්න ඔක්කොම 33ක් ගිහිල්ලා ඇවිල්ලා තියෙනවා. තේරුණා? රයිට්. අපි ලියමු. අපෙන් අහනවා ඔබට කුමක් නිරීක්ෂණය කරන්න පුළුවන්? ලියමු පළමුව. ලියන්න පළමුව. හඬ ඇසී සුළු මොහොතකින්. පළමුව හඬ ඇසී සුළු. දැන් කැපර එක ගහනකොටම අපි සත්‍යය එනවා. පළමුව හඬ ඇසී සුළු මොහොතකින්. පළමුව හඬ ඇසී සුළු මොහොතකින්. පොඩි වෙලාවකින්. නැවත එම හඬ ඇසේ. පළමුව හඬ ඇසී සුළු මොහොතකින්. නැවත එම හඬ ඇසේ. ආය ඇහෙනවා. ඊළඟට ඔයාට කියනවා ළමයි මේ ක්‍රමයෙන් බාධකේ අසලට ලං වෙන්නලු. ළමයි
දැන් මෙයා ඔයා 17 නෙවෙයි ලං වෙනවා, තව ලං වෙනවා. ලං වෙලා කරලා බලන්නලු. දෝංකාරය ඇහෙන්නේ නෑ. අපේ ගහනෝ ලං වෙලා, තවත් ලං වෙලා ක්ලැපර් එක ගහන්නලු. ඔබට කුමක් නිරීක්ෂණය කළ හැකිද? අපි ලියනවා දෝංකාරය නොඇසේ. ඇහෙන්නේ නෑ. දුරමදි. දෝංකාරය නොඇසේ. දැන් මේ වගේ පුංචි කාමරවල මේ දෝංකාරය ඇහෙන්නේ නෑ. ලොකු හෝල් වල ඔගලගේ මොනවද මේ ශ්‍රෝ ශ්‍රෝ මොනවද මේ ඔගල මේන් නෝල් එකේ වගේ ඒවයි ඇහෙන්න පුළුවන්. ඊළ හැබැයි ඒවයි ඇහෙනවද? දැන් මේන් නෝල් එකේ ඇහෙනවද? නෑනේ. ඇයි ඒ? ඒවට ක්‍රම උපාය යොදලා තියෙන්නේ දෝංකාරය ඇති නොවෙන්න. දෝංකාරය තුනත් මෙලෝදියක් කරන්න බෑනේ. ඔකේ ගිහිල්ලා සම්මන්ත්‍රණ තියොත් ඒක නැවත නැවත ඇහිලා ඔගලන්ට එපා වෙනවා. හරි අමාරු. ඉන්න බෑ. හරිද? එතකොට ඒකට තිර දාලා තියෙනවා, උඩින් සිතුරු දාලා තියෙනවා. වගේ අපි දැන් ඉස්සරහට කතා කරනවා මොනවද කළා, බිත්ති රළු කරලා තියෙනවා, ඒ වගේ වැඩ තියෙනවා. හරිද? හරි. ඊළඟට හා කාමරේ විශාල නම් අර තියෙන දුර පාර්ථරය තියෙනවා. ඇහෙන්න පුළුවන්. හරි. ඊළඟට දෝංකාරය ලෙස හඳුන්වන්නේ කුමද? අපි ලියමු දෝංකාරය කියන්නේ යම් කිසි ශබ්දයක් නිකුත් කළා ආයිත් ඒ හඬ අපිට ඇහෙනවා නම් ඒකට කියන්නේ දෝංකාරය කියලා. පළමුවර හඬ ඇසීමෙන් පසු ඉස්සෙල්ලා අපිට කොහොමද ක්ලැපර් එක ගහනකොට හඬ ඇහෙනවනේ. පළමුවර හඬ ඇසීමෙන් පසුව පසු ඉස්සෙල්ලා අපිට හඬ ඇහෙනවා. එතකොට ඒ හඬම ආයි හැරිලා වැදිලා පරාවර්තනලා ආයි ඇහෙනවා. ඒක තමයි දෝංකාරය කියන්නේ. හරි. පසු ධ්වනි පරාවර්තනයේ හේතුවෙන් ධ්වනි පරාවර්තනය අපි නිකුත් කර ශබ්දේ කොහේ හරි ගිහිල්ලා වැදිලා ආයි කන්ට එනවා. ධ්වනි පරාවර්තනයේ හේතුවෙන් නැවත හඬ ඇසීම. නැවත හඬ ඇසීම. දෝංකාරයයි. නැවත හඬ ඇසීම. දෝංකාරයයි. විනාඩි 3ක් දෙනවා මං හිතන වෙලාව දැන් කීයද? ඔව්. විනාඩි 10ක් අපිට තියෙනවා ඇති. මට දැන් ඕනේ දෝංකාරය කියන එක පාඩම් කරලා ඕනේ. වෙන වෙන මේවා බයිලා කතා කර කර ඉන්න නෙමෙයි දෙන්නේ. විනාඩි 3යි. විනාඩි 3යි. වාහන විභාගයේ ඍජුව ඈ. දෝංකාරය කියන්නේ මොකක්ද? අවංකව පාඩම් කරන අවංකව. අවංකව පාඩම් කරන්න. පාඩම් කරොත් ඉතින් ඕගොල්ලන්ටනේ ආයේ මට ඈ විභාගෙට ලියන්නේ ඕගොල්ලොත්. විභාගෙදී ආලා තියෙන ඍජුවම දෝංකාරය යනු කුමක්ද? පළමුවර හඬ ඇසීමෙන් පසුව ධ්වනි පරාවර්තනය නිසා නැවත එම හඬ ඇහෙනවා නම් ඒකට කියන්නේ ධ්වනි පරාවර්තනය නෙවෙයි මොකද්ද? දෝංකාර. දැන් ඔය දෝංකාර කියන එක සමහර වෙලාවට රැග් එකටත් දෙනවා විශ්වවිද්‍යාල. රැග් එකට කතා පවත්වනකොට දෝංකාරයේ සහිතව කතා පවත්වනවා.
ඒක ඉතින් අර ඇත්තට නෙවෙයි අපි කටින් කරන්න ඕනේ. සහෝදර 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 සහෝදරිනි සහෝදර කැම්පස් එකේ රැකික දෙන ස්ටේජ් එකට රැගලා ඉතින් දැන් ඔබ දෝංකාරය දීලා කතාව කරපන් කිව්වා ඉතින් එහෙම තමයි කරන්නේ. ඈ දැන් මම කරේ නැහැ මට අම්බු කරේ නැත්තම් ප්ලග් කර. ප්ලග් කරනවා කියන්නේ මේ ඇඟිලි දෙක මෙහෙම තියලා පිට්ටෝ පිටියට මෙන්න මෙහෙම තියලා ඇඟිලි දෙක ඔබ තියනවා පිටි දෙක මෙහෙම තියලා ඔබ ඉන්න කියනවා කකුල් දෙකට ගහන. ඉතින් ඔය ටික 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 මේ 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 කරන්ට් එක වදිනවා වගේ වෙනවා. කකුල් දෙකට ගහන එක මේ පිටි අන්තිම ඕක ඈක ගහන. ඒකට කියන්නේ ප්ලග් කර. අපි අපිට හොඳටම රැග් එක හම්බුණානේ අපි කොම ඉන්නේ. මුලින්ම හිටියේ මම රුහුණු විශ්වවිද්‍යාලය ඊට පස්සේ තමයි කොළඹ විශ්වවිද්‍යාලයට. වෙනවා නැති. කරන්නේ නැති ඒවා කියපු ඒවා කරේ නැති වුණොත්. ගන්න ගන්න වෙනවා. එළියට දෙන්න. දැන් නෑ ඔගොල්ලෝ බය වෙන්න එපා. දැන් නෑ රැග්ග. දැන් ඒක කරන්න හම්බෙන්නේ. අපි දැන් කොච්චර කාලද අපි කැම්පස්? කොළඹ විශ්වවිද්‍යාලේ කොහොමත් නෑ බය වෙන්න එපා. ඔය ඈත පළාත්වල ඒවයි තමයි දෙන්නේ. හරි දැන් ඇති කාලේ. කාගෙන්ද ගන්නේ? අපි ගමු අවුෙච්ච නැති කෙනෙක්ගෙන් ගමු. මා කියන්නේ අලුතෙන් ආපු ළමයි දෙන්න නරක නෑ. හොඳයි කොහ එතුකි පළමු වර නැවතේ යහන් ඇයනවන කියන මොකද දොනි පරාවර්තන තෙනුක Yeah, baby has. Now they might have seen this on. මයික් එක ඇනවනේ හරි නේද? මොකක් හරි වුණා ළමයි එක පාරක් ගණන් ගන්න එපා. දැන් ඇනව නේද ඔයගලන්ට ඔන්ලයින් ළමයිට? අත් පාත් ගන්න ඇහෙනවනේ. ඇහෙන්නේ නැද්ද? එනක්සි මොකද? ඇහෙනව නේද? ඇහෙනවද? ඇහෙනවා සරක පාඩම් දෙන්න අතීස හරි ආගිය පළමු වර හඬ ඇසීමෙන් පසු ධ්වනි පරාවර්තනයේ හේතුවෙන් නැවත හඬ ඇසීම කියන එක ඇහෙන්නේ දෝංකාරයේ ලෙස ඔයා කියන එක ඇහෙන්නේ මට
ඇහෙනවද අමන සර්? හෝ ආ දැන් ඇහෙනවා කිය ආ දැන් කිය මොකරි නෑ ඒ ඇහෙන්නෙත් නෑ කමන්න ඔයගොල්ලෝ පාඩම් කරලානේ තියෙන්නේ අපි පොඩි වෙලාවයි තියෙන්නේ අපි ඒ වෙලාව පාවිච්චි කරමු පස්සේ පාඩම් ගමු ඈ ආ දැන් ඇහෙනවා කියන්න පළමුවර හඬ ඇසීමෙන් පසු ධ්වනි පරාවර්තනයේ හේතුවෙන් නැවත හඬ ඇසීමද ඕංකාරය ලෙස හැඳින්වේ. රයිට් ඔමෙත් අශේන් අශාන් ඔ පළමුව හඬ ඇසීමෙන් පසු ධ්වනි පරාවර්තනයේ නිසා නැවත හඬ ඇසීම දෝං කරල රයිට් හරි කමන්න දාගන්න ළමයි දෝංකාරයද එක පාරක් ඇහිලා නවතිනවා දැන් අපි සම ගොඩක් වෙලාවට අපිට අපි ළමයෝ කිව්වොත් එහෙම ළමයෝ කියලා කිව්වොත් ආයි ළමයෝ කියලා ඇහිලා නවතිනවා ළමයෝ 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 ඇයි ඇයි දැන් මේ හඬ එක පාරයිද පරාවර්තනය වෙන්නේ මේ තව එතන මෙහෙ බිත්තියකුත් තියෙනවා බිත්තියකුත් තියෙනවා දැන් මොකද වෙන්නේ ඒ ගිල්ල මේ වැදිලා කන්ට එනවා අර ඒ ගිල්ල වැදිලා කන්ට එනවා අත් දැන් ශබ්දේ මෙහෙම කෙලින්ම ද යන්නේ හතර වටේට වීදිලා යනවා වීදිලා යනවා එතකොට මෙහෙ වැදිනේ වයනවා මෙහෙ වදින්න එනවා දැන් උදාහරණයක් විදිහට දාන්න ලොකු කඳු යායකින් වට වෙච්ච පන්සලක් තියෙනවා කියලා පන්සලක් තියෙනවා කියලා ඒකේ ඝණ්ඨාරය ගැහුවම මොකද වෙන්නේ එක පාරක් ගැව්වා මේ කාර්යයේ කඳුවල වැදිලා ආයි එනවා මේ කඳුවල වැදිලා ආයි එනවා එහෙනම් මේ දෝංකාරයේදී එකම ශබ්දයේ කීප වාරයක් ඇහෙන්නේ එක පාරක් පරාවර්තනය වෙන නිසාද කීප වාරක් පරාවර්තනය කීප වාරක් පරාවර්තනය වුණොත් අපිට මේක නැවත නැවත කීප වාරක් ඇහෙනවා ඒක තමයි අහන්නේ මොකද අහන්නේ මේ දෝංකාරයේ කීප වතාවක් ඇති වෙන අවස්ථාද පවති මේට හේතුව මේ සිදුවනුවේ ඇයි රයිට්ල යන්න ශබ්ද තරංගය කීප වතාවක් පරාවර්තනය වී ශබ්ද තරංගයේ කීප වතාවක් පරාවර්තනය වී ශබ්ද තරංගයේ කීප වතාවක් පරාවර්තනය වී කන වෙත යොමු වීම නිසා ශබ්ද තරංගයේ කීප වතාවක් පරාවර්තනය වී කන වෙත යොමු වීම නිසා කන වෙත යොමු වීම නිසා කෙලියොම ඇති කන වෙත යොමු වීම නිසා හරි අර මං කරපු ගණනය කිරීම මෙතන තියෙනවා මං ප්‍රතිනාදය ඔයගොල්ලන්ට දැන් කියලා දෙනවා ලබන සතිය තමයි ලියන්නේ ප්‍රතිනාදය ඔහොමින් දඟලන්නේ නැතුව තව දැන් 9 වුණාට මේ ආන්න ප්‍රතිනාදයක් දැන් කියලා දෙනවා ලබන සතිය තායි කියලා දෙනවා දැන් මේ වෙලාවේ කියලා දුන්නාම වැඩිය වැඩේ හොඳයි හරිද මෙච්චරයි කතාව හරිම ලේසියි දැන් හරිම ලේසියි දැන් මේ පාතකයයි ඔයයි අතර අඩුම තරමේ මීටර් 16.5කට වඩා වැඩියෙන් තියෙනවනේ කියලා කිව්වනේ ඒ මොනොත් නේද දෝංකාරයයි ඔයා හිතන්න ඔයායි බාධක අතර ඊට වඩා දුර අඩුයි මෙයාට දැන් දඟලන්න එපා දැන් අම්මේ විනාඩියයි ඉන්න පොඩ්ඩක් මේක ගිහිල්ලා වැදිලා ඔයා ලං වුණොත් බාධකයට ගිහිල්ලා වැදිලා ආයි එනවා තාමත් අර කලින් සත්‍ය කනේද නැත් කනේ දෙවනි සත්‍යෙත් දැන් ඇතුළු වුණා පිළිගන්නවද පිළිගන්නේ අන්න තෝ ළමයි ශබ්දය අපැහැදිලි වීමක් අපිට ඇති වෙනවා අන්න එකට කියන්නේ මොකක්ද ප්‍රතිනාද මොකක්ද එකට කියන්නේ ප්‍රතිනාදේ මේ ප්‍රතිනාද වීම නිසා අහගන්න අහගන්න මේ වහන්න එපා මිස්සල් මේ අහගන්න වහන්න පස්සේ අහගන්න අහගන්න එහෙනම් අනුනාදය ඇති වෙන්නේ කන ඇතුළේ ශබ්ද තරංගය තප්පර දශම එකකට පස් සොරි අනුනාදය ඔයගලට උගන්නන්නේ සොරි දෝංකාරය ඇති වෙන්නේ ශබ්ද තරංගයේ තප්පර දශම එකකට පස්සේ කනට ආව ප්‍රතිනාදය ඇති වෙන්නේ තප්පර දශම එකකට පස්සේ ආවොත කලින් ආවොත් කලින් ආවොත් නිකන් අපැහැදිලි ගතියක් ඇති වෙනවා ශබ්දයකට කියන්නේ ප්‍රතිනාදය ওই දෙකම ශබ්දය ඇසීමට හොඳයිද අපිට බාධාකාරී බාධාකාරී පැදලෝගන්ට කියන කාරණේ ඉතින් ඔය දෙකම නැති කරන විදිහ අපි ලබන සතියේ කතා කරනවා ඒ ගැන අපි පාඩම ඉවර කරනවා ලබන සතියේ ආ දැන් අර මම එක ටියුට් එකක් දීපු ළමයි ඉන්නවනේ ඒ අය ලබන සතියේ ටියුට් මුදල් දීලා ටියුට් එක ගන්න ඕනේ දැන් මේ ටියුට් එක ඉවරයි ලබන සතිය අපි ඊළඟ පාඩම් පටන් ගන්න හොඳ පාඩමක් ඈ සරල යම් දැන් ඔය මේ ජනෙල් ටිකක් පොඩ්ඩක් ඇදගෙන යන්න
හිස් කාමරයකදී ශබ්දය ඇහෙන්නේ ඒ කියන්නේ දෝංකාරයද ඇහෙන්නේ? සර් ඇහෙන්නේ නැහැ. සර් ඇහෙන්නේ නැහැ සර්. දැන් ඇහෙනවද මම? ඔව් සර් හිස් දැන් කාමරයක්. ඇහෙනවද? ඔව් සර් හිස් කාමරයක් තුළදී ඇහෙන්නේ කාරයද සර්? ඔව්. ඉස් කාමරයක්. හිස් කාමරයක් ඇතුළදී ඇහෙන්නේ දෝංකාරයද ප්‍රතිනාදයද සර්? දැන් ඔයා මොකද හිතන්නේ? ඒක දැන් දෝංකාරය ඇති වෙන්න නම් මොකද වෙන්න ඕනේ? කාමරය අඩුම තරමේ මීටර් කීයක් තියෙන්න ඕනද? 16.5ක්වත් තියෙනවා. මීටර් 16.5ට වඩා වැඩියෙන් තියෙනවා නම් දෝංකාරයට අහන්න පුළුවන්. ඊට වඩා අඩුයි නම් ඔයාට ප්‍රතිනාද. ඔයා ඒකේ ධ්වනි පරාවර්තනය වෙන ක්‍රම වළක්වල නම් ඒ ඇහෙන්නෙත් නැහැ, දෝංකාරය ඇහෙන්නෙත් නැහැ. ඒක තියෙන කන්ඩිෂන් එක මත තමයි රඳාපවතින්නේ. හරිද?